Mama ආයුෂ බොහෝ වේවා දීර්ඝාෂ වේවා කියලා හාමුදුරන් වහන්සේලා දෙන්නම මේ වැඩසටහනට පිළිගන්නවා. මගේ ළඟම ඉන්නේ අලුත් පැව හේමාලෝක හාමුදුරුව. තරමක් ඈතින් ඉන්නේ ආනන්ද සාගර හාමුදුරුව. ආනන්ද සාගරේ ගම පාහියංගල ආනන්ද සාගර. සාගර කියන්නේ මගේ ගම නම් සර් දන්නේ මාතර ආනන්ද සාගර මයි නම. හරි නම. ඔව්. නමුත් මම පාහියංගල පන්සල නිසා ජනප්‍රිය පාහියංගල ආනන්ද හාමුදුරුව. එතනම හම කතාවක් වෙලා. අතවලි බල්ලෙක්ගේ අනතුරකට සිද්ධ වුණා බල්ලෙක්ගේ. නෑ හාමුදුරුව කෙනෙක් බල්ලෙක් කෑවකම් පොඩි ව්‍යංගාර්ථයක් වෙන නිසා ඇත්තම කතාව කිව්වා නම් හොඳයි. අපි මොකද මේ දවස්වල හරියට බල්ලෝ කනවනේ හාමුදුරුවනේ ඒ නිසා. සර් මෙහෙම අපි ගොඩක් වෙලාවට මේ වීදි තුනක යන්නේ ඊළඟට අපේ මේ ගොඩක් ඒ සුනකයන් වෙනුවෙන් අපි වැඩ කටයුතු කරනවා. ඒක බල්ලෙක්ට ප්‍රතිකාරයක් ගන්න ගිහිල්ලා යා සපා කෑවා. මට ඉස්සෙල්ලාම අහන්න ඕන මේ හේමලෝක හාමුදුරුව මේ දැන් භික්ෂුවකගේ නමේ මුල තියෙනවනේ ගම. ඔව් සර්. අලුත් පැව. එතකොට මට මතක් වෙන්නේ ටක් ගාලා අර කතරගම කිරිවෙහෙරේ හිටපු අලුත් පැව සෝරත හාමුදුරුව. මම නිතරම ගිහිල්ලා බැහැ දකින හාමුදුරුව කෙනෙක් එක්කල. මට සම්මන්තා ගොඩකුත් තිබුණා. මම ඉගෙන ගත්ත ශිෂ්‍ය හාමුදුරුවරු පිරිසකුත් එහි හිටියා. මං අසයි හේමලෝක හාමුදුරුවන් අහන්න මේ ගම කොහෙද? හරියටම මේ නගරේ කියන්න තු මෙන්න මෙතන අම්මා තාත්තා මෙන්න මෙහෙම අය කියලා අර ගිහි කාලෙත් එක්ක ගමේ තියෙන මතකය හාමුදුරුවන්ගෙන් දැනගන්න. තෙරුවන් සරණයි. ඒ ආනන්ද හාමුදුරුවනේ අවසරයි. සර් මම හැදෙන්නේ ඌව පළාතේ මොණ්ඩාගල දිස්ත්‍රික්කයට අයිති තනමල්ලිල බස් දෙකන් කොට්ටාසල අයිති බෝධගමට එහා හම්බෙගමුව ඒ අලුත්තව කියන ගමේ මම හැදෙන්නේ. මගේ අම්මා ඒ ගමේමයි අම්මා විමලාවති තාත්තා කරුණාරත්න දෙන්නව තම ජීවිතුන් අතර ඉන්නවා තාම ජීවිතුන් ඉන්න බොහොම හොඳ නිරෝගී වේද ඉන්නවා හරි මම දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා දෙන්නටම ඉතින් එහෙම තමයි මම හැදෙන්නේ ගමේ පවුලේ හතක් ඉන්නවා ගෑනු දරුවෝ දෙන්නේ අක්කයි නංගි අනිත් ඔක්කොම පිරිමි අය මම තුන් එනිය පවුලේ ඉතින් මම පැවිදි වෙනවා හාමුදුරු මහාන වෙච්ච වයස මම දැනගන්නේ අවුරුදු 11යි මහාන වෙන්නේ අවුරුදු 11යි මහාන වෙන්නේ හේමාලෝක හාමුදුරු ඒ විස්තරේ මම කැමති මාතර ආනන්ද සාගර හාමුදුරුවන්ගෙන් දැනගන්න. මම සර් මාතර අකුරැස්සේ පරදුව. ඉතින් අපේ තාත්තා නැන්නේ අම්මා දැන් තාම ජීවිතුන් අතර ඉන්නවා. අක්කලා හතර දෙනයි මායි මල්ලි. ඊපස්සේ මම මහන වෙන්න ඉන්නේ බුලත්සිංහල සුප්‍රසිද්ධ පන්සලක යන පාහියන්ගලට. පාහියන්ගල තමයි මහන වෙන්නේ. පාහියන්ගල මහ වුණාම බොහෝ අයට අර නියමට නම මාතර ආනන්ද සාගර කියලා දැන් මේ අකුර ඇස්සේ වුණාටත් නමුත් පස්සේ විවාහාරයට උනේ පාහියන්ගල ආනන්ද සාගර හාමුදුරු හැටියට. 6 වසරේ තමයි මම එන්නේ මහාන වෙන්න. ඒ කියන්නේ ඒතකොට අවුරුදු 11ක් විතර කරලා ඉන්නේ සර්. මහාන උනේ 1992. හාමුදුරුන් වහන්සේලා දෙන්නම් මහාන ලත් වෙන්නේ සමකාලීනව මම හිතන්නේ. සමකාලීනව කියන්නේ අවුරුදු 11 දී මහාන වෙලා තියෙද්දි කියලා. හාමුදුරුවනේ අවුරුදු 11 දී 10 දී මටත් හිතුණා මහාන වෙන්න. මොකද චූටි කාලේ පන්සලේ හාමුදුරුවන්ට තියෙන ගරු සැලකිලි දැක්කම මහාන වෙන්න හිතුණා. ඊට පස්සේ ආගමට කොච්චර ලැබීද කියනවනම් එහෙම ලොරියක් ගහලා තිබ්බත් බුදුසරණයි කියලා ලොරියට වදිනවා. ඇතින් දැක්කම. කූඹිරණක් හිටියම පාගගෙන යන්නේ නැහැ පව් කියලා හිතෙනවා. මට මහාන වෙන්න හිතුණ එකක් හින්දවත් නෙවෙයි. මට මහාන වෙන්න හිතුනේ මේ අපේ අම්මා හීල් දානේ හදනකොට හදනවා මේ අල කිරි හොද්දා. චූටි අලගෙදිත් එක්ක දෙහිඹුල් එහෙම දාලා රසට මේක දානි දීලා ආවට පස්සේ තමයි අපි කන්නේ. ඒ නිසා සමහර දවස්වලට පන්සලට දානි දෙනවා නම් අපි ඉස්කෝලේ යන්නේ නැහැ. මොකද ඉස්කෝලේ ගියොත් අම්මා දානි දීලා එනකොට අපිට කල් මදි නිසා. අපි අම්මලාට කියලා තියෙනවා චූටි කාලේ අපි ගෙදරම අපි අක්කත් කියලා තියෙනවා අම්මට මේ අමේ හාමුදුරුවන්ට ඔච්චර රහට හදන එක අපිට එක වේලක්වත් උම රහට හදන්න. සුදුම රසට කෑම හදනවා කියලා. මට ඇත්තටම මහන වෙන්න හිතුනේ මේ පන්සලේ තියෙන කෑමක්. හාමුදුරුවන් වහන්සේලා වැඩියහම අපි පොඩි උන් බලන් ඉන්නවනේ හාමුදුරනේ පිරිතකට මේ දවල් දානකට වැඩියහම අන්නාසි කපනවා අඹ කපනවා කුල් දෝසි හදනවා එක එක ಜಾති බත් හදනවා පස්සරත් කොට්ටයක් තියෙනවා වඩම්ම ගෙනෙනවා වාඩි කරනවා පඩික්කම ළඟින් තියෙනවා පෙරේතකමේ ඊට පස්සේ හාමුදුරුව බණ කියනවනේ දානේ අරගෙන වෙట్లా ඒකට මොකක්ද නමක් කියනද බුක්දාන මොන්දනාද දාන වරඳලා අවසානයේ දානවලසත් බණ ඒ වෙලාවට තමයි පොඩි උන් වැඩි හරියක් හාමුදුරුවන්ට බණින්නේ යකෝ කෑවනම් යන්න එපේ අපිට කඩ ඕනි කියවා එකක් තියෙනවා අදහසක්. ඔන්න ඔතන මට මහන වෙන්න හිතුනේ. මං ආස ඉස්සලා ආනන්දුරයි මහන. ඇයි මහන වෙන්න හිතුනේ? ඇත්තට ඔය මගේ ඇත්ත අදහස මං කියන්නේ.
අර්ධශාක්ෂණික ගැඟව කතා කරනවා නම් පුංචි කාලේ මහාන වෙන්නේ ලොකු අවබෝධයකින් නෙමෙයි සර්. මට ලොකු ආභාසයක් ලැබුණා විශේෂයෙන්ම JVP කලබල කාලේ 1986 87 වර්ෂ කාලේ අකුරැස්ස මාතර කියලා කෙනිට නරක අවදියක්. ඒ අවදියේ අපේ ගෙදර අපේ ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා හැංගිලා හිටියා. ඒ කියන්නේ එයා JVP කර. එයා රුහුණු විශ්වවිද්‍යාලේ මේ මේ පෙරදින විශ්වවිද්‍යාලේ ඉගෙනගෙන හිටියේ. එයා කැලණි විශ්වවිද්‍යාල තමයි ස්පෙෂල් එකක් කරේ මේ චයිනීස්. ඒ කාලේ අපේ ගෙදර තමයි ආරක්ෂාවට ඇවිල්ලා හැංගිලා හිටියේ ඔය JVP කල්ලියක් එක්ක. ඒ ඉන්න කාලේ මම ගොඩක් කාලවට එයාත් එක්ක එකතුයි. මට මතකයි අපේ තාත්තා මේ වඩු වැඩ කරන්නේ. වඩු වැඩ එකේ තියෙන මර ලී මඩුවා. ලී මඩුවේ තමයි හැට ඔය කට්ටිය ඉන්නේ. ඉතින් අපේ අම්මා අපේ ලොකු හාමුදුරුවෝ කොහොම හරි අත්අඩංගුවට අරගෙන යාව බැඳලා බූස්සේ කැම්ප් එකේ හංගලා තියාගන්නවා. ඒ කාලේ අපේ අම්මා තමයි පොත්පත් ටික ඔක්කොම කෑම හැමදාම උදේ උයාගෙන කිසි සම්බන්ධයක් නැහැ අපිට. හැබැයි හාමුදුරුවෝ කෙනෙක්. නිසා අම්මා කෑම ටික අරගෙන හිරගෙදරට යනවා. ඒතර ලොකු හාමුදුරුවෝ අම්මලා දන්නේ නැහැ. ලොකු හාමුදුරුවෝ අම්මලා බුලස් සිංහල. එයා දන්නේ නැහැ කොහෙද ලොකු හාමුදුරුවෝ හංගලා තින්නේවත් කියලා. ඉතින් අන්නේ සම්බන්ධතාවය මත ලොකු බැඳීමක් ඇති වුණා ලොකු හාමුදුරුවන්ට. ඒ ඒකත් එක්ක තමයි පොඩ්ඩක් අර ඉම්ප්‍රෙස් වෙන්නේ. එතෙන්ට ගිහිල්ලා මහනුවේ. ඒ හින්දා දන්නේත් නැහැ මේ ආනන්ද හාමුදුරු අදත් පොඩි අරගලකාරී භික්ෂුවක් වශයෙන් ඉන්න අපිට තැන් තැන් වල හම්බ වෙන්නේ. අර JVP හාමුදුරුවන්ගේ ආභාෂයෙන් දන්නේත් නැහැ. අපි ඒක පස්සේ කතා කරමු. සෝරත හාමුදුරු දැකලාද මහනුවේ? එහෙම නැත්නම් චූටි කාලේ මොකද්ද හේමාලෝක හාමුදුරුවන්ට මහන වෙන්න හිතිච්ච හේතුව? මහන කරාද? එහෙම නැත්නම් කේන්දරේ හතර වර්ගේ පාළුයිද? දුප්පත්කමද? පන්සලේ ඥාතියෙක් හිටියද? මොකක් හින්දාද හේමාලෝක හාමුදුරු මහනුවේ කියලා මම දැනගන්න. අහනවද අර පුංචිම කාලේදී තනියම හිතලද මහනුවනේ කියලා රමුගණ හාමුදුරුවන්ගේ සින්දුවක් තියෙනවා? ඇත්තටම තනියෙන් හිතලා මහනුවනේ සර්. ඒකට බලපෑ හේතුව තමයි මගේ අම්මගේ අම්මගේ නංගි. නංගිගේ පුතා පන්සලේ. ඒ හාමුදුරුවෝ නිසා තමයි මම ඉස්කෝලේට යනවා. එයා මහන වෙන්න ගිහිල්ලා එයා පන්සලේ ඉන්න මම මගේ නෙත ගැටෙනවා දැන් මෙයා. ඒ නිසා මේ දැන් මගේ හොඳම යාළුවා ඉදේ. නෑකමගෙනේ මාමා. ඊට පස්සේ මේ එයා මහන වෙන්න ගියා පන්සලට. ඊට පස්සේ මේ මටත් හිතුණා මේ මහන වෙන්න යන්න ඕන කියලා. එතකොට ලොකු වෙන වෙන මේ ප්ලෑන් තිබ්බේ ඉගෙන ගන්න කාලේ එක එක අරමුණු තිබ්බා. නමුත් සම්පූර්ණ වෙනස් වෙනවා මේ වික්ෂුප්තියට ආවට පස්සේ. එතන මේ සම්පූර්ණම මහන වෙන්න හේතුව ප්‍රධානම හේතුව තමයි ওই ඥාති මාමගේ මම ඊළඟ ප්‍රශ්නේ තේමලෝ කහඳුරන්ගෙන් අහන්නම්. මේ තමයි මේ මම ඇත්තටම මේ අහන්නේ මට පෞද්ගලිකව දැනගන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න මම හිතන්නේ හඳුනන වාසියලා දෙන්නගෙන් මම කොච්චර මුණ ගැහුණත් කවදාවත් අහලා නැහැ. ඉතින් මට හිතෙනවා අහන ටික මයික් එකක් තියලා කැමරාවක් තියලා මහන්න. හේමලෝ කහඳුරෝ මේ මම කියවලා තියෙනවා කොංගස් දිනේ ආනන්ද හඳුරන්ගේ ලස්සන කවි පන්තියක් මේ ගුරු හාමුදුරුවෝ ගැන ගුරු පියාණන් කියලා. හරි ලස්සනයි ඒ කවි පන්තිය. දැන් මේ කොංගස් දිනේ ආනන්ද හඳුරෝ අර හේ සිද්ධාර්ථ නම් පොතලිව හාමුදුරුවෝ ගුරු පියාණන් කියලා කයිපන්ති උසස් පෙළටක් තිබුණා. මං හරි ආසයි. මොකද නායක හාමුදුරුවොත් එක්ක තියෙන බැඳීම එක පැත්තකින් අම්මා වගේ තාත්තා වගේ දුකසක් බලන්න ඕනි, මේ දරුවව බලා ගන්න ඕනි. ඒ සමන් කැමති හැමල හාමුදුරුවන් කවුද ශාසනයට ආවන් පස්සේ තාත්තා වුණේ, කවුද අම්මා වුණේ, කවුද ගුරු හාමුදුරුවෝ කියලා සහ ඒ ඇසුරේ කතන්දරේ ඉවර කරන්න හොදින්. සර් මේ මං මහාන වෙන්නේ ගමේ පන්සලේමයි. එතකොට මේ අපේ ගමට අල්ලපු ගම් කීපට එහා පැත්තේ තිබ්බා මේ නිකව කියලා ගම. නිකවේ ගමේ පන්සලේ හාමුදුරු ගාල්ලේ හාමුදුරු කෙනෙක්. මේ හාරෝ හොරංගල්ලේ පේමසිරි කියලා හාමුදුරු. මේ දැන් කොහේ ඉන්නවද මන් දන්නේ නැහැ. මං හොයනවා හාමුදුරන්ව. ඒ හාමුදුරුව ගාල්ලේ ගාල්ලේ නායක හාමුදුරු එල්පිටී නායක හාමුදුරුව සම්බන්ධයක් තියෙන උන්වහන්සේට කියලා මෙහෙම පොඩි අය ඉන්න මහන වෙන්න කැමති අය නායක හාමුරන්ට හරියනවා. නායක හාමුදුරු ගිහිල්ලා මේකළු මහන කරන්න කියලා ගාල්ලේ මේ ඇල්පිටියේ පොරවගම විද්‍යා ශ්‍රීවර්ධන පිරුවනේ නායක හාමුදුරුවෝ. ඒ කියන්නේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක කොට්ටේ පාර්ශ්ව නායක හාමුදුරු කෙනෙක්. පොරවගම කේමරතන නායක හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි ගමට වැඩම කරලා අපි 10ක් මාත් එක මහන වෙනවා. ඒ 10 මහන කරලා උන්වහන්සේ කෙලින්ම එදාම එක්කන් යනවා ගාල්ලේ ඇල්පිටියට. ගිහිල්ලා එහේ තමයි මං හැදෙන්නේ 94 මාර්තු 10 මම මහන වෙන්නේ. ආනන්ද හාමුදුරු මේ කතන්දරෙන් මම අහන්න ආසයි, කවුද තමන්ට අම්මා වුණේ තාත්තා වුණේ ශාසනය ඇතුලේ, කවුද ගුරු හාමුදුරුවෝ ශාසනය ඇතුලේ? සර් මේ ශාසනය ඇතුලේ හොඳ කියවීමක් කරගන්නකොට ඇත්තටම තේරෙන දෙයක් තමයි අපි මොනතරම් ගුරු හාමුදුරුවෝ අපේට මොන දේ කළත් අපි ඇතින් බැඳීම දෙමව්පියන්ගේ වැඩි වෙනවා. සර් මම දන්නේ ඒක මොකද කියලා.
හැමදාම අම්මා ඇවිල්ලා යනට අඬනවා. ඒක අඬනවා කියන්නේ සර් ඒ ඇඬීම කොච්චරද කිව්වොත් එහෙම රෑ නිදා ගන්න කොටත් අඬන කොට එහෙම තියෙනවා. ඒක හරිම වේදනි මහා දුකක්, මහා වේදනීය තත්ත්වයක්. හැබැයි අම්මා තාත්තා මහාන කරන්න කර කැපවීම, මේ මහන්සිය කර වියදම් මතක් වෙනකොට ගෙදර යන්න හිතෙන්නේ නැහැ ආයි. ඒක මේක මම හිතන්නේ සාතිශයේ බහුතර මේ රටේ පොඩි කාලේ මහානෙච්ච සියලු ස්වාමීන් වහන්සේලාගේ හෘද සාක්ෂියෝක යන්න හිතෙන වාරවල් ඇති අනන්තවත්. හැබැයි ඒක යම් ප්‍රමාණයකට හරි නවතින්නේ මම විශ්වාස කරන විදිහට ලොකු හාමුදුරන් වහන්සේගේ සෙනෙහසත් එක්ක. බොහෝ භික්ෂුන් වහන්සේලා පන්සල හැරදාගෙන යන්නේ මේ නිදහස, මේ සෙල්ලක්කාරකමට ඉඩ නැතිකම, මේ අර තිබිච්ච භික්ෂුත්වය ඇතුලේ හිර කරන තද කරන ගතිය වැඩිපුර වුණාම ප්‍රෙෂර් එක කඩාගෙන ගිහිල්ලා සිවුරු වරන එක තමයි සාමාන්‍ය ලංකාවේ කියන්නේ කෙස් ගානට මහන වෙන රංගාට ඉතුරු පොඩි පුංචි ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්නේ සර්. ඉතින් ඇත්තටම ඊට පස්සේ දෙමව්පියෝ වගේ හොඳ ලොකු හාමුදුරු කෙනෙක් හමු වුණොත් බොහෝ භික්ෂුන් වහන්සේලා ඉන්න පුළුවන්. අපේ ලොකු හාමුදුරුවොත් දෙමව්පියෝ කෙනෙක් වගේ ඇත්තටම. අපේ නම කියවුදලු. මගේ ලොකු හාමුදුරුවගේ නම යටගම්පිටියේ චන්දිම ලොකු හාමුදුරුවෝ. හරි. මට ඊළඟට තියෙන ප්‍රශ්න දෙක හාමුදුරුවෝ. මම එකටම ඔබ වහන්සේලා දෙන්නගේ මහන්න කැමති කෙනෙක් ඉස්සර වෙලා උත්තර දෙන්න කියලා තීරුවලු. දැන් මම ඉස්සර මේ මගේ ටියුෂන් පන්තලේ භික්ෂුන් වහන්සේලා ආවහම කෙල්ලෝ විහිළු කරනවා විවිධ සම්බන්ධතා තිබිලා තිනවා මට ඒ අත්දැකීමක් තියෙනවානේ මට මේකේ මේ මේ දවස් ගානක් කියන්න පුළුවන් අත්දැකීම් ගොඩක් තියෙනවානේ පන්තියත් එක්ක. හැබැයි මම ළමයින්ට කියලා තියෙන එක දෙයක් ඒ තමයි මේ තොපේ වයසේ මේ සොසයිටියේ තියෙන විචූර්ණ දැක දැක අර ෆෝන් එකේ සෝෂල් මීඩියා එකේ ඒතර සෝෂල් මීඩියා ඇවිල්ලා ඒතර මගේ මේ මරදානෙන් යද්දී පාර යද්දී මේ ටික දැක දැක ඔය තොපිට තියෙන ගායේ තියෙන කාලේ සිවුරක් දාගෙන ඉන්න එකම මට ඇති කියලා මං කියලා තියෙනවා. ඒ ඉන්න එකම මට ඇති. හරි කියලා මං කියලා තියෙනවා. මං මේ ඇත්ත ප්‍රශ්නයක් අහන්නේ. දෙන්නගෙන් කවුරු හරි ඉස්සරහට උත්තර දෙන්න පුළුවන්. කවදාවත් සිවුරේ ඉන්නකොට මේක දාලා යන්න හිතුන්නේ නැද්ද? ඒ කියන්නේ උපැවිදි වෙන්න හිතුන්නේ නැද්ද? මම උත්තර දෙන්නම්. මරණ ඇති වෙන්න හිතලා තිබෙනවා. ඒක අවස්ථා සමහරක් අවස්ථාවලදී ගොඩක් අවස්ථා හිතේ තියෙන පුංචි කාලේ ඊනොසේ ඒලෙල් මට්ටමට ආවන් පස්සෙත් අවස්ථා කීපයකදී හිතිලා තියෙනවා. මේ අවස්ථා සමහරක් වෙලාට පශ්චත්තාප වෙන අවස්ථා තියෙනවා. සමහරක් ඒවා දැක්කහම සර් කිව් වගේ සමාජයේ දකින්න කොට නිදහස ඒ විඳින සමහරක් අපේ වයසේ තරුණයෝ විඳින වින්දනය චිත්‍රපටියක් බලන්න සංගීතයක් බලන්න අර ඒ වගේ දේවල් පවා අපට ඇහෙරෙනවනේ. ඉතින් ඒ වගේ දේවල් හිතන් අර සමාජයේ තියෙන පීඩනයත් එක්ක හිතෙන අවස්ථා තියෙනවා. හැබැයි ඊට පස්සේ එයිම පහු කරාම පස්සේ මගේ ජීවිතේ මම එතනින් එහාට අර සම්ප්‍රදාය කියන එක කඩාගෙන මම චිත්‍රපටි බලන්න යනවා. මම සංගීත බලන්න යනවා. මම පිකට් කරනවා. මම ගිහලා විහාර මහදීකේ වාල්ල ඉන්නවා කතා කරනවා. අර තිබිච්ච අර කෝණයෙන් මම අයින් වුණා. ඒක මම හිතිලම බොහෝ මේ උත්සාහයෙන් අයින් කරගත්තා. ඒක මම හිතන්නේ ගොඩක් මේ දැන් හඳුනනසලා දෙන්න ගත්තොත් එහෙම සෝෂල් මීඩියා සමාජ වල වැඩියෙන් දැකලා තියෙන ආනන්ද සාදරහන්. ඒ කැලේ දුර දන්නවා මිනිස්සු මං කියන්නේ. සොරත මේ කවුද මේ අපේ හැම ලොක හඳු හිතුන්නේ නැද්ද කවදාවත් මේ තරුණ ජවයේ ආපු කාලේ 11 මහන වෙලා ටියුෂන් පන්ති ආපු කාලේ කෙල්ල කොල්ලෝ විදින වින්දනයන් දැකලා මේ සිවුර ඇරලා යන්න ඕනි කියලා හිතුන්නේ නැද්ද කවදාවත් උපවැදි විදි මේ වෙනකන්වත් හිතෙන්නේ නැහැ සර් අවංකවත් අවංකම හිතෙන්නේ නැහැ දැනුත් ඒ සුවේ විඳිනවා මම සර් මේ වෙනකන්වත් මං හිතෙන්නේ නැහැ මේ මගේ ඊළඟ ප්‍රශ්නේ සිවුරු හැරගියාම අපේ රටේ තියෙනවා හීරලුව කියලා වචනයක්. ඒක නරක වචනයක් නෙවෙයි හන්දනේ සිවුරු හලන්නේ. සිවුරු හල වුණාම ඉතින් සිවුරු අලු හීරලුනේ. හැබැයි හීරලුවෙකට වැලියු එකක් නැහැ සොසයිටි. සිවුරට තියෙන වැලියු එක හීරලුවට නැහැනේ. දැන් මගේ අප්පච්චිගේ අයියා සිවුරු හැරපෙච්ච කෙනෙක්. අපුහාමි සන්නස්කර කියලා. මම මගේ පුතෙත් ලියලා තියෙන හීරලුක අප්පච්චි කියලා. මැරෙනකම්. මැරිච්ච දවසෙත් පණිවිඩය ආවේ මල්ලි හීරලුක අපච්චි මැරලලු. ඒතර අපි කේන්තියට කියන්නේ හීරලුව. ඒක කිසි ගෞරවයක් නැහැ ඒ නාමය ඇතුලේ. දැන් චුට්ටක් වෙනස් හැබැයි මොකද සිවුරු ඇරපු අය මහාචාර්යවරු ඉන්නවා විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නවා සිවුරු ඇරපු අය. සහ ලංකාවේ නියෝජ්‍ය පොලිස් පොතුරු 4-5 දෙනෙක් ඉන්නවා. ඇමතිවරු ඉන්නවා. ඊළඟ මේ උදාහරණයක් කොත මේ චරිත හේරත් හාමුදුරුවෝ මේ සිගරට්ටුව ගහගෙන ආතල් එකේ පේරාදෙන ඉඳලා මම දැකලා තියෙනවා භික්ෂු පාද. වජිරපැල්පිට. ඒව දැකලා තියෙනවා. එතකොට හැබැයි ඊළඟට බොහෝ විට ඊළඟ පොලිස් ප්‍රතිවරයාත් හිරළුයි වෙන්න පුළුවන්. හොඳයි අපි දන්නා ළඟින් පිටින්.
මේ සිවුරු හැර යන්නේ නැත්තේ මෙන්න මේ නාමයට තියෙන බය හින්දා. ඒ කියන්නේ හීරළුවෙක් වෙලා සොසයිටියට ගියාම ගිහියෙක් වුණාම තියෙන පීඩනය දරා ගන්න බැරි හින්දාද? එහෙම නැත්තම් ජීවත් වීම සඳහා මේ චීවරය කියන එක ආයුධයක් කරගන්න නිසාද? එහෙම නැත්තම් ඇත්තටම බුදුදහමත් එක්ක තියෙන සම්බන්ධය සහ හඳුරු සතුටින් ඉන්නවා කියන්නේ ඒ වගේ. ඒකනේ මේකට විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඔබ හන්සි දෙන්නයි කවුරු හරි මට උත්තරයක් දෙන්න. මං අහන්නේ හීරළුවෙක් වුණාම තියෙන හඳුරේ අපහාසයක් කියලා. මං උදාහරණයක් ගත්තා මගේ ජීවිතෙම්ම මගලෝක අපච්ච හීරළුවක් වුණා. පට අපහාසයක් වගේ. ඒක එකක්. ওই මලගියත් එකේ දෙවොන්දර සං විතරයි මං හිතන්නේ ගෞරවනීය හීරළුවෙක් කියන සාහිත්‍යය. එයා සිවුරුවරපෙක් කෙනෙක් නේ. දෙවොන්දර. අනිත් පැත්තෙන් සිවුරු හැරලා යන්න නැතුව ඉන්නේ මේ සිවුරත් එක්ක ලැබෙන බොහෝ වරදානයන්. සහ පහසුව නිසාද? එහෙම නැත්නම් ඇත්තටම අර මනසේ තියෙන ශ්‍රද්ධා සම්පන්න හේතු නිසාද? මොකක් හින්දාද එහෙම ලෝක? එකක් මට නම් ඇත්තරම සර් මට තියෙන්නේ මගේ අම්මයි තාත්තා මට වඳිනවනේ. මම භික්ෂුවකට දායකව වඳිනවා. ඊට වඩා දැනෙනව කකුල් දෙකල් අම්ම වඳින එක. ඉස්සෙල්ලා අපි පුදුනකම් අපි දෙමාපියන්ටම දෙන්නේ. සිවුරේ දාගත්තට පස්සේ අම්මයි තාත්තා වඳින එක වඳිනවා කියලා කියන්නේ ඒක දැනෙනවා සර්. එතකොට ඒ දෙන්නගේ වැඳුම් අරගෙන මට නම් ගිහිල්ලා ආයෙ ගෙදර ඉන්න බෑ. එතකොට මං මේ පොතපත කියගෙන ඉතින් මං ඉගෙන කියා ගන්නවා ටිකක්. ඉතින් ඒත් එක්ක මගේ ඉතින් අර දැන් ටිකක් ඔය වයසට ටිකක් ගිහිලා තියෙන නිසා අත්දැකීම් ලැබෙන නිසා ඉතින් මම බොහොම මේ මහානකම අරගෙන යන ඉතින් පොර හැමෝට උදව් සහගතව හරි කැමති හැමෝම හිනහ වෙලා ඉන්නව දකින්න. මේ බුදුදහම කියලා කියන්නේ මේ මැරුණන් පස්සේ මේ කරන්න මේ පාවිච්චි කරන එකක් නෙමෙයිනේ. ගොඩක් පරලෝවටනේ කරගන්න හදන්නේ නැහැ. පරලෝව මෙලව හරියට කරගත්තොත් පරලෝව සුවරනේ. කියන්නේ පරලෝව ගැන දැන් මෙලව හරියට කරගත්ත නිසා පරලෝවක් ගැන කල්පනා කරා. එතන තියෙන මිනිස්සු ගොඩක් දන්නේ. ඉතින් අපි වර්තමානයේ අපි හොඳින් කටයුතු කරනවා නම් අනාගතය ගැන අමුතුවෙන් අපි හිතන්න ඕනේ නැහැ. මම ඉන්නේ එතන. ඉතින් අනුසාරන හඳුනන තියනවාද ඊට වඩා වෙනස් විදිහ? මගේ කියීම සර් ගොඩක් වෙනස්. මේ මම පෞද්ගලික මම නම් කල්පනා කළ දේ තමයි මම යම් වකවානුවක් පහු කරනකොට මම බැලුවා සමාජයේ ඉතාත්ම තීරක සාධකයක් වෙන්න පුළුවන් භික්ෂුත්වය. සහ මේ මම ඒ කාලේ ඉඳලා දැකපු දෙයක් තමයි මේක වෙනස් කරන්න ඕන මේ ක්‍රමේ වැරදි කියලා. ඒ ක්‍රමයට ඉතා හොඳ අවියක් පාවිච්චි කරන්න පුළුවන් චීවරය. ඉතින් මම ඒක නිසා එදා වගේම අදටත් මේ ඒ එක එක ශේෂ්ඨෝල වැඩ කරන්න තීරණය කරා. ඉතින් එක එකම මේ වකවානු වල එක එක කඳුරුත් නියෝජනය කරා. මම දැකලා තියෙනවා. මම එතනින් ඊළඟ ප්‍රශ්නෙට එන්න හදනවා. එක එක කඳුරු නියෝජනය කරා කුවහම මේ මට වරක් ඔබ වහන්සලා දෙන්න හම්බ වෙන තැන් මට හරි වෙනස්. මම කැමති එතනින්ම පටන් අරගෙන යන්න. දැන් අනන්ත සාන්දරගේ වයස කීයද? මගේ සද දැන් 40ක් විතර එනවා. 40ක් විතර. අපේ මේ හැමලෝ කඳුරු 38 සරේ. 38ක් විතර වෙනවා. හඳුරුනේ මේ පන්ති ආපු කාලේ. මම හිතන ඔබ වහන්සලා දෙන්නම් මගේ නුගේගොඩ රොටරියේ පන්ති. ඒ නිසා මේ වැඩසටහන එකක් පෝදා වැඩසටහනක් විදිහට ඕනනම් කාට හරි ගණ්ඩක් පුළුවන්. මේක ධර්ම සාකච්ඡාවක් කියලා ගන්නත් පුළුවන්. මේක ඕනනම් කාලීන ධර්ම සාකච්ඡාවක් කියලා ගන්නත් පුළුවන්. නැත්නම් තරුණ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතේ පිළිබඳව හාරවැසීමක් කියලා ගන්නත් පුළුවන්. ආදි සිංහලේ ප්‍රෝග්‍රෑම් එකකට ගන්නත් පුළුවන්. අපි ටියුෂන් පන්තියෙන් පටන් අද හඳුරේ කාලේ මොකක් හරි විශේෂ සිද්ධියක් තියෙනවද මගේ පන්ති ආපු කාලේ හඳුරන්නට මතක තියෙනවා? මම ගැන හෝ පන්තිය ගැන හෝ එහෙට භික්ෂුන් වහන්සේලා ගැන හෝ මට මතක තියෙන්නේ එකක් තමයි සර්. මේ මට මතක දෙකක් තියෙනවා. ඉතාලම එකක් මගේ පැත්තෙන් තා සංවේදී ප්‍රශ්නයක්, අනික සර්ගේ පැත්තේට ලොකු ප්‍රශ්නයක් වුණා. අපි දෙකම කිව්වා. ඔව්. එක් සර්ගේ පැත්තෙන් ලොකුවට සර් පේපර් එක අර්බුදයකට ගිහිල්ලා පේපර් එක කොරන් කරා කියලා ඒ වෙලාවේ ප්‍රශ්නපත්‍රයක් කොරන් කරා කියලා දුනු චෝදනාවක්. සර් කොහොම ලිපි ලියන්න කියලා. ඔයාලා මම කියන මොනවා හරි තියෙන දෙයක් තියන්න ඔයාලා ලියන්න. ඔයාලගේ ශබ්ද සාක්ෂර එකඟව ලියන්න කියලා. මම ලිව්වේ ලිපිය සර් 7යි 7.3යි කියලා. මගේ මාතෘකාව සර් පොත ඒක print කරා. මට ඒක මහමෙරක් වගේ මගේ print වෙච්ච දැන් නම් පුවත්පත් වල 100,000 ගණන් ගිහිලා තියෙනවා එකතු කරලා තියෙච්ච පාවිතාවෙදී ඒ පළවෙනි එක සර් අනේම් ඔව් ඒක හරීම මේ හරි ආසාවෙන් තියන් ඉන්නවා. දෙවෙනි එක තමයි සර් බොහොම දුෂ්කරතා මැද තමයි සර්ගේ පන්තියට ආවේ. අතිශය දුෂ්කර අවස්ථාවක. මොකද අද අපිට පිරිස සිටියට ඒ කාලේ පිරිස සිටියේ නෑ. මම වැල්ලවත්තේ පන්සලක හිටියේ. ඉතින් අර පන්සලක් කියන්නේ එතන පාළු ගයක් වගේ තිබුණේ. එතන පන්සලකුත් නෙවෙයි සැබෑවටම තිබුණේ. ඉතින් එතන ඉඳලා තමයි මම ආවේ හැමදාම් පන්තියට. ඉතින් ගොඩක් වෙලාවට මුදල් තිබුණේ නැහැ. දවසක් අර ටියුෂන් පන්තියේ තියෙන සර් මේ පොඩි කැන්ටින් එකක්. ඒ කැන්ටින් එක මේ අපි හාමුදුරුවන්ට පුළුවන් ඇතුළට ගිහිල්ලා වාල්ලා කන්න.
ඇතුළට ගිහලා තමයි අපි කන්නේ. කන්නේ ඒක තියෙන බොනෝ අපි බීම එකක් බිව්වා. අපි කියලා බීම එකයි රෝස් එකයි වඩේ එකයි ඔහොම කියලා තමයි සල්ලි ගෙවෙන්නේ. ඕකේ තියෙනවට සයි කොකාකෝලා ටින් එකක්. මම ටින් බොන්න කවදාවත් බීපු නැති නිසා මේක ආසයෙන් බිව්වා. බිව්වාම බීලි ගුරුනහම ටින් එකයි ඔහොම කියලා කිව්වහම දැන් අර ටින් එක කිව්වේ නෑ මම කොකාකෝලා එකක් කියලා කිව්වේ. එතකොට ඒකේ සල්ලි තමයි ගෙවුවේ. මතකයි ඊට පස්සේ සර්ගේ තමයි මේ ටින් එක. කෝඩින් එක ඊට පස්සේ හොයනවා මේක බීවේ කවුද කියලා. මම බය වුණා ඒක හොඳටම. මොකද අපි සර්ට තියෙන මෙහිමයි එක මොකක් වෙයිද කියලා සයිට ඇත්තට මට බොහොම කාරුණිකත්වයෙන් සැලකුවා ඒ වෙලාව. මට අදටත් මතකයි මේ ප්‍රෙෂර් එක. මම එදා ඉඳන් අදත් කල්පනා කරන දේ තමයි මේ පුංචි කාලෙකදී නෙවෙයි ඒලව කරන කාලේ හරි සමහරක් කෙනිට මානසිකව ප්‍රෙෂර් එකක් ආවොත් යම් දෙයක ඒක කාලාන්තරයක් බලපාන්න පුළුවන් කියන එක. බලපාන්න පුළුවන් ආනන්සාර ඒ වගේම තමයි මේ 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 සමහර භික්ෂුන් වහන්සේලාත් අදත් මට වෘද්ධව ලිපිලියන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒකට හේතුව තමයි මේ අර පන්තියේදී වෙච්ච මොකක් හරි සිද්ධියක්. එක්කෝ මම පන්තියේ එළවලා මම ඊටාම දරුණු විදිහට සමහර තැන්වල වැඩ කරලා තියෙනවා. හේමල වහන්තුරාට තියෙනවද එහෙම පන්තිය ආපු කාලේ මොකක් හරි සුවිශේෂ මතකයක් දෙකක් කියන්න? අවසර මේ එහෙම තියෙනවා. ගොඩක් මට දැනුණ එකක් ඒ අවස්ථාවක් නම සර් රසනීපුණ වෙලාවේදී බයිපාස් එක වෙලාවේදී වෙනත් කට්ටිය සර්ගේ පන්තිය දහ ගන්න සර්ව මේ සමායන වචනේ පාවිච්චි කරන සර් මීය ගිහිල්ලා එන්න විදිහක් නැහැ අට ඉවරයි සර් අනදාතුරුතර පන්තියද නැහැ සර් මම එතකොට සට පොදි පූජා තිබ්බා අපි ඊට මේ විභාගෙ ලියලා ඉවරයි ඉවරයි අපි ඔක්කොම ආවනේ සර් ඔව් එතකොට ඒ කාර්ය කරන් යනකොට එතකොට අපි අපිට පහල හිටපු පන්ති හාමුදුරුවෝ ටික ඊගා පන්ති හිටපයි ඒගොල්ලෝ එකතු වෙලා අපිට කතා කරලා කියන මේකට මොනවාරි කරන්න ඕන හාමුදුරුවෝ ඔයගොල්ලෝ උඩ පන්ති ඉන්න හැටියට ඊට පස්සේ අපි ගිහිල්ලා ඉතින් වෙනර ටිකක් එහෙම ගහලා ඊට පස්සේ මේ අර ගංගා නංගංග හින්දුනත් අපේ පන්ති අතර ඉන්නේ කතන්දර ටික ගහලා මේ අකමරුන්නේ කියලා කියන්නේ බලන්න ගැහුවා ඊට පස්සේ අපේ රාම ඉඳ ගන්න කියලා ගැහුවා ඊට පස්සේ ඉතින් අපි සර් පන්ති රෙක්කන් එනෝ පන්ති ළමයින්ට කො හොඳට සුද්ධ කළ පන්තිය එන පාරේ ඩෙටෝල් දාලා සුද්ධ කරන්න අපි සර් එක්කන් එනවා මේ ඉන්න ඇයට පෙන්වන්න ඕනේ කියලා සර් ඉන්නවා කියලා උලෝර්ගේ වේදෝ ඩෙටෝල් දාලා ඒ දෙවුවා බාත්รูම් පාවික්ස් මහන්සලා සෝදලා තිබුණේ හරි විසිබී ගිය කියලා වෙනම පැත්තකින් සර් අපි ගත්තා ඊට පස්සේ උඩට පුටුවෙන් එක්කන් ගියා මමයි තව අපේ හාරු කෙනෙක් හිටියා පුටුවෙන් ඉඳගත්තට පස්සේ මම සර් ගාව ඉන්නේ එතන ඊට පස්සේ මේ වීඩියෝ එකේ තියෙන හාමුදුරුව චූටි එතකොට ඊට පස්සේ නෑ එතන ඉඳගත්ත ගමන් සර් බැලුවේ නිලන්ති කොහොමද කියලා නිලන්ති කොට්ට හිටලා කතා කරා විසාසහන් ඔව් විසාසහන් ඊට පස්සේ එයා එතෙන් එනවා ඒක දැන් නිලන්ති ලෝයි කෙනෙක් හා දැන් ලෝයි කෙනෙක් සර් එතකොට මේ ඒක ඒ මතකේ මගේ තියෙනවා අපි පිරිත් කිව්ව සර්ට පූජාවල් තිබ්බා මත්තේ කොට පොදි වටේ වැඩසටහන් මේ පූජාවල් එහෙම තියලා උඩරිම අපි ඒ වෙලාවේ කවුද මේ උඩුවේ දමලෝක හාඳුරුව තමයි මේ බෝධි පූජාව මෙහෙයුවේ ඔව් සර් මම ඒ කරපේ කියන්නම් හාඳුරුවේ දෙන්නටම නිකන් මම බයිපාස් එක ඉවරලා ආවට පස්සේ මට දැවුන හාඳුරුවනේ මම මරණකම් ගෙවන්න බැරි ණයක් තියෙනවා කියලා දෙන්නේ බෝධි පූජා කරලා පල්ලි අය වෙනම තේවත්ති පූජා කරලා සමහරු කතරගම ගිහිල්ලා සීමා බෝධිට ගිහිල්ලා යාළුවෝ ලයන්ස් ක්ලබ් එකේ බිත්සුන් වහන්සේලා මෙහෙම මට දැන් ඔයවයි කියනවා මෙහෙම කරා කියලා. දැන් මට එකපාරම අදහසක් ආවා හඳුරුනේ යකෝ මං හොඳ වෙලා තියෙන බයිපාස් එකේ නෙමෙයි. මේ 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 සෙත් සාන්ති ප්‍රාර්ථනා ටිකත් එක්ක. පට්ටනයි. හේතුව හම්බුණ ගමන් කියන්නේ හඳුරේ මට ඉස්සර ලයන්ස් ක්ලබ් එකේ හම්බුණා කියලා. අපි මේ හත් දවසක් බෝධි පූජා කරන්නේ මහත්ය දෙයනේ කියලා දැන් හොඳයි කිව්වහම මට ණයක් දැනුණා. මං කරපු වැඩේ ණය වෙලා ජීවත් වෙන්න බෑ කියලා හඳුරේ මං උත්සවයක් කරා ඒක උත්සවයක් ඇත්තටම ප්‍රතිසත්කාර පින්කම් හරි උඹල බඩ බෝධි පූජා කරා පල්ලිය පූජා කරා කතරගම ගියා ඔක්කොම ටික තේවත් ඔක්කොම ටික තියෙනවනේ මං ප්‍රතිසත්කාර පින්කමක් කරමු කීරිවරලා කරපු වැඩේ කියන්නම් මං කෝ ඒක හරියට කරන්න ඕනේ උඩුවේ ධම්මාලෝක හාමුදුරන්ට මං ගිහිල්ලා කිව්වා හාමුදුරනේ බෝධි පූජාව කරන්න ඕනි හැබැයි මේ රණවිරු අරවා මේ කතා මේක කියන්න එපා මේක ඒක සම්බන්ධයක් නැහැ මම හා මහත්තයෝ හොඳ බෝධි පූජාවක් මම ওই හේමලෝක හාමුදුරුවෝ වාගේ හිටපු මගේ මිතුරු විසුන් වහන්සේලාට කිව්වා කෙස් ගස් තියාගෙන එහෙම බෝධි පූජාවේ වාඩි වෙන්න දෙන්න එපා කියලා. මේගොල්ලෝ බාත්รูම් වලට එක්කන් ගිහිලා පන්සල පිටිපස්සට කෙස් වන් ආපහු හඳුරෝ තට්ටේ ගියා. බෝධි පූජාව කරා. ඊට පස්සේ මං කරපෙඩි ආපහු ඔක්කොටම බුෆේ එකක් දාලා කන්න දුන්නා. ඊට පස්සේ ඉතුරු වෙච්ච යාළුවන්ට හොන්දට රෑ බොණ්ඩ දීලා මේ උන්ට කන්න දුන්නා. ඒතර ඉවර වෙද්දි රෑ 12යි. ප්‍රතිසත්කාර පින්කම ඉවර කරා. පොඩි. ඒ හැමතරම හඳුරෝ සම්බන්ධයි. මට ආනන්ද හඳුරු හම්බ වෙලා තියෙන්නේ එහෙම තැන්වල නෙවෙයි. මට හම්බ වෙලා තියෙන්නේ එකපාරක් හම්බ වෙනවා අර කොල්ල විහිළුවට කියන්නේ ට්‍රැක්ටර් හම්බරුව කියලා. බත්තර මුල්ලේ සීලරතන හම්බරුවත් එකනවා සිරසේ ප්‍රෝග්‍රෑම් එකේදී මම ඔය එක කාලෙකට හම්බ වුණා. ආයි විද සංවිධානත් එක්ක වැඩ කරනවා මට හම්බ වෙලා තියෙනවා.
ඊට පස්සේ ෆාදර්ස්ලත් එක්ක පිකට් වල ඉන්නවා මම දකිනවා. අතන දකිනවා. මෙහෙන් මෙහෙන් මම තැන් තැන් වල දැකලා දැන් ඔන්න සත් වැඩ කරන්න ගිහිල්ලා බල්ලෙකුත් කාලා ඇවිල්ලා ඉන්නවා. හරි. මේ ටික ඔක්කොම සාරාංශ කරලා හඳුනුනේ කියන්නකෝ මේ දවස්වල ජීවන ජීවිතය ඒ කියන්නේ ඔය මුළු සාරාංශයක් කරොත් මේ මොකක්ද ඔය කරමින් ඉන්නේ කියලා කියන්නේ. සර් සාපේක්ෂ වශයෙන් ගත්තහම පස්සේ අපි ගොඩාක් උත්සාහ කළේ මේ රටේ පොදු මහ ජනතාව සමස්තයක් වශයෙන් හැමෝටම සතුටින් ඉන්න පුළුවන් රටක් හදා ගන්න තමයි බිහි කරන්න තමයි හැම අවස්ථාවකම කටයුතු කරන්න. මම හිතන්නේ සර්ුයි අපි හැමෝම පොදු වශයෙන් බැලුවහම පස්සේ මුළු මහත් රටම බිඳා වැටලා ඉවරයි. අපි දකින්න සාමාන්‍ය දකින්න බලාපොරොත්තු විතර රටකස මෙහෙම නගින එකක් නේ අපි දකින්නේ සර්. රටක් මෙහෙම උස්සරහට යනවා කියලා කියන්නේ. මේක පේන්නේ සර් මෙහෙම ගිහිල්ලා කිඳා බැහැලා පතුලත් කිමිදාගෙන යන මට්ටම. සමස්තයක් ගතෙන් ගත්තාම සතුටක් නැහැ. හැමදාම උදේ පාන්දරම මොකක් හරි වේදනාවකින් තමයි ප්‍රශ්නකින් තමයි අපේ ජීවිතය ආරම්භ කරන්නේ. දැන් දුරකට පයින් 20 30 දවසට එනවා අතන වනාන්තර විනාශයක් කරනවා අතන ජාතික වස්තුවක් විනාශ කරනවා අතන පුරුරින් දෙන්න යනවා ඔන්න මන්නාරම දෙනනවා කොටින්ට දෙන්න ගියාම තමයි හාමුදුරලා සද්ද දැම්මේ. දැන් ඉන්දියා අදානිට දෙන්න යනවා හාමුදුරලා ප්‍රශ්නයක් නැද්ද කියන එකක් අහන මිනිස්සු කතා කරගෙන. ඊළඟට මෙහෙන් එහෙන් ප්‍රශ්න එනවා මෙහෙන් ප්‍රශ්න එහෙන් බැලුවහම පොදු වශයෙන් ගත්තහම සර් ෆෝකස් කරන්න බෑ ප්‍රශ්න වලට. ඒ තරම්ම ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තියෙනවා. හැම වෙලාවෙම මේ ප්‍රශ්න වලට අදාළ කරන විදිහේ මාධ්‍ය සාකච්ඡා උත්තර වැඩමුළු පුද්ගලයෝ හමු වෙන ඒවා දිගටම කරනවා. ඊයර දෙක විතර වුණා සර් නිසා ගන්නකොට පන්සලට ඇවිල්ලා. එහෙන් බැලුවහම පොදුවේ මේකට එරෙහිව තාම අපි සටන අතර කරන්නේ නැහැ සර්. හැබැයි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා දැඩිව විශ්වාසයෙන් ඉන්නවා. ඒක මොන විදිය කරනවද කියලා තාම සාකච්ඡා මට්ටමකට යනවා. මට හාමුදුරුවන් වහන්සේලා දෙන්න ගැන මෙහෙම පුජ්‍යලි විචනයක් නැහැ. මොකද මේ පුජ්‍යලි විචනයක් තියෙනවා වහන්සේලා දෙන්නම් මෙතෙන්ටද වදින්නේ නැහැ මං හිතන්නේ මම ඉන්න කියලා කිව්වහම. හේමාලෝක හාමුදුරුව මට හම්බ වෙන්නේ එහෙම නෙවෙයි. එයා මට හම්බ වෙන්නේ මේ දැන් ඉන්නේ විදිහයි ඔය එදා ඊට වඩා ඉන්නේ ඔය විදිහම තමයි. හැබැයි මම දැන් සාමාන්‍යයෙන් හාමුදුරනේ මන් දන්නේ නැහැ මේ ඒකට ඔබ වහන්සේලා තරහ වෙන එකක් නැහැ. මම මේ හේමාලෝක හාමුදුරුවන්ටවත් පිරිකරක්වත් සිවුරක්වත් පන්සලට දෙයක්වත් කිසි දවසක මන් දීලා නැහැ. කිසි දෙයක් දීලා නැහැ. හැබැයි ඉතින් හේමාලෝක හාමුදුරුව හිටපු ගමන් මැලේසියා ගිහිල්ලා මට මොන හරි අරන් එනවා. අපි ගමේ එනවා. ගමේ උත්සවයක් තිබ්බොත් එනවා. ගෙදර උත්සවයක් තිබ්බොත් එනවා. අදත් එනකොට මට බොහොම තෑගි බෝ කරන් එනවා. මං අහන එතකොට ඇයි හාමුදුරුවනේ මේ අපිනේ හාමුදුරුවන්ට දෙන්න ඕනේ හාමුදුරුවෝ මේ පිරිකර අරන් ඉන්නේ ඇයි කියලා. හාමුදුරුවනේ මොකද්ද මේ මගෙත් එක්ක ඔබ වහන්සේ මේ දිගු කාලය පවත්වන් යන සහ ඒක වරද්දන්නේත් නැහැ. කාලයක් මගේ ඇතේ තිබුණා පාට පිරිත් දු මැලේසියාව ගෙල්ල ගැටලා. ඊට පස්සේ චොක්ලට් ටිකක් උයි මේ ඉස්කෝ අරන් දීසලා වෙනවා මං ගියාම මේ උත්සවයේ දිනු. භික්ෂුන් වහන්සේලා 25 තිය වඩම්ම ගෙනත් එනවා. මගෙත් එක්ක අරගල වලටත් ඇවිල්ලා තිනවා. හාමුදුරුවනේ මොකක්ද මේ 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 මොකද මම මේ මේ මම හැම විටම සමහරට මේ සාසන විවේචනය කරනවා. හැබැයි හේමලෝක හඳුරු මගෙත් එක සම්බන්ධතාවයක් පවත්වනවා මෙහෙම. සර් මේ මම හරි කැමති මට හම්බෙන දෙයක් වෙදා හදාගෙන බුද්ධ විඳින්න. ඒක සර්ටත් එහෙමයි. දැන් පාසලේ ඉන්න එතන ඉන්න විද්‍යාපතිමයද ආචාර මණ්ඩලයයි මම තවත් යංග ආයතන ඒටි එතන ඉතින් බැඩම්ලට ආයතන සේවක සේවිකාවන්ට එනකොට හැමෝම දැන් තමයි අපිට හාමුදුරු වැඩියත් ඇතනේ දැක්කත් ඇතනේ කියන කාරණාව වෙන. හරි. තවත් තව හාමුදුරු එහෙම එන වඩින ආරෙමක නමුත් ඊට වඩා වෙනස් දෙයක් ඔල්ල දකින්න. ඉතින් මම ඒක මේ විදිහටම දකින්න තියලා තියෙනවා. ඉතින් ඇවිල්ලා ඒක මේ ආගම් සිංහලද බෞද්ධද දෙමළ කතෝ එහෙම නැම හැමෝම ආශ්‍රය කරනවා. හරියට මාත් එක්ක මේ කතෝලික අය ඉන්න මේ ක්‍රිස්මස් වලට මේ දවස්වල ලේසින ගත්තා. ඒගොල්ලොත් එක්ක ගණදෙනු යනවා. ඉස්ලාම් අය ඉන්න හින්දු අය හරි මේ හැමෝම යනවා. මට එහෙම දැන් කරමන්ද යාපනයේට ගියාට පස්සේ මම ඒගොල්ලොත් එක්ක මම ඒගොල්ලෝ දෙන දේවල් මම භුක්ති විඳින්න ඕනේ. මට පුළුවන් නම් මෙහෙම වරෙන් ටොපියක් කර දෙන්න මම ඒක දෙනවා කියලා. හරි. ඊට පස්සේ පිටරටකට ගියන් පස්සේ මැලේසියාව වගේ මුස්ලිම් රටවල්. හන්දරේ මම අමතර ප්‍රශ්නයක් අහනවා. ඔබ වහන්සේ රටවල් කීයකටද දැන් ගිහිලා තියෙන්නේ? 7කට ගිහිලා තියෙනවා. අනද හන්දරු? මම 14ක් 5. 14ක් 15ක් විතර ගිහිලා තියෙනවා. මම මේ දඩබඩ ගාලා අහන ටිකක්. දැන් මං ආස දෙයක් නෙමෙයි මේ අහන්නේ. හැබැයි ඔබ වහන්සේගේ නිකාය මොකක්ද? මම සර් සියන්නිකයි. සියන්නික. ඔබ වහන්සේ? මං සියන්නිකයි මල්ලත්තේ. මොකක්ද මේ සියන්නේ තමයි මල්ලවත්තේ මොකක්ද මේ කුල කෑලි මොකක්ද? නෑ ඒක සර් මම ආසන්න එකක් සර් සර් අහන්නේ. මම හරි ලේසි වගේ මගේ විවේචනයක් තියෙනවා ඒක සම්බන්ධව. සියන්නිකයි. සියන්නිකයිත් මල්ලවතු කෑල්ල ඔහොම තව නිකාය. සයනනිකයි. මොකක්ද අහන්නේ? නිකාය සියන සර් පාර්ශව තියෙනවා. දැන් අපි ගත්තාම සියන්නිකායට සියන්නිකාය කියන ප්‍රධාන නිකායට පාර්ශව ගණනාවක් තියෙනවා. ඒ පාර්ශව තමයි. ඒ කියන්නේ සියම්ට වඩා මල්ලවතු ලොකුයිද? නෑ නෑ සියන්නිකයි. මල්ලවතු
මල්ලත් මල්ලත් අස්ගිරිය කියලාක පාර්ශව දෙකක් තියෙනවා සර් සියන්නිකායේ. ඒ සියන්නිකායේ මල්ලත් පාර්ශව වෙනම තියෙනවා අස්ගිරි පාර්ශව වෙනම තියෙනවා. ඉතින් ඒක ඒ පාර්ශව දෙකට කඩලා දලදා තේවා වාර දීලා පාලන අර පාලන ව්‍යුහ දෙකට කඩලා පාලනය කරන්න ක්‍රමයි. ඉතින් මේ පාලන ක්‍රමය හරි ලේසි නිසා මං අහන්නේ හැමදෙරේ ඒකම නෙවෙයි අතට. මට එන්නේ වෙන දී ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ දැන් මං ඇත්තටම මම මොන කුලයේද කියන එක ඔබ වහන්සේලා අදාල නැහැ මං කියන්නේ. මට හිතෙන එක භික්ෂුවකට අදාල නැහැ කියලා. භික්ෂුව මොන කුලයේද කියලාත් අදාල නැහැ. ඒතර මේ නිකාය ભેදය කියන එක සම්බන්ධයෙන් කුලය සම්බන්ධ වීම ගැන ඔබ වහන්සේලාගේ විවේචනයක් තියෙනවද? ඒ ගැන අදහසක් තියෙනවද? එහෙම නැත්නම් මේක සම්ප්‍රදාය පවත්වාගෙන යා යුතු දෙයක්ද? වාගේ මේ නිකායට කඩපිටියක් ගැන ඔබ වහන්සේලාගේ අදහස මම දැනගන්න කැමති ආනන්දහන්. මගේ අදහස නම් සර් මේක සම්පූර්ණ වෙනස් වෙන්නට ඕන. ක වෙනස් වෙන්නට ඕනේ හේතු කීපයක් තියෙනවා සර්. ඒක අපි මම දන්නේ නැහැ මේක කොහෙන් පටන් ගන්නද කියලා. හැබැයි පටන් ගන්නවන කොහෙන් හරි. හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ සමාජ විවසනයට මේ නිකාය ભેදේ දැඩි බලපෑමක් කරලා තියෙනවා සර්. ඒ කියන්නේ පාලකයෝ විසින් ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තාම පස්සේ මල්ලතු මහානායක හාමුදුරුවෝ හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති ලින්ලාය කරපු අර සරත් පොන්සේකා මහත්මයාට විරුද්ධව කර ප්‍රකාශය වෙලාවේදී අයවැයෙන්ම දාන අස්ගිරි හදන. අයවැයෙන්ම මුදල් වෙන් කරන අස්ගිරි හදන. ඒතර මේ පාර්ශ්ව දෙක වෙන් කරලා තියාගන්නකොට හරි ලේසි පාලනය කරන්න. ඔය තරින් යාර මිනිස්සු හොඳටම තේරුම් ගන්නවා මොකද්ද කියලා. මං හැමති මේ හේම ලොක හඳුරන්ගත් අදහස දැනගන්න. ඒ ගැන සර් මේ මම ඩීප්ලි කතා කරන්න යන්නේ නැහැ. ආනන්ද හරු කතා කළා ඒක. ඉතින් අපි මහන වෙන්නේ මම ශ්‍රියන්නිකායේ මල්ලත් පාරසම උපසම්පදා වෙන්නේ අපේ සම්ප්‍රදායවල් අපි අරගෙන යනවා අපි අපිට දීලා තියෙන එක. එතකොට මේවා පිළිබඳව කතා කරන යන්න මේ ලොකු ඓතිහාසික පසුබිම් මේවා තියෙනවා සර්. අන්න එතකොට එකපාරට මම වෙනස් වෙලා නැහැ. නමුත් ඒවා යන් යන් සංසිද්ධින් අපිට අහුවෙනවා. මේ ඓතිහාසික කියාගෙන යනකොට ඒ තැන්වලදී විශාල වශයෙන් වෙනස් වීම් සිදු වෙලා තියෙනවා. ඒවත් එක්ක ඒ කාලේ ගත්ත තීන්දුව తీරන සර් નિවරදි අරගෙන තියෙනවා. මම දකින්නේ ඒක. හරි. ආනන්ද හඳුරු. මම ඔබ වහන්සේ විවිධ වාහන වලින් දැකලා තියෙනවා. අදත් ඔබ වහන්සේ ආයේ ඔබ වහන්සේට වාහනයක් තියෙනවද? පන්සලක් තියෙනවද? විහාරාධිකාරීවරයෙක්ද? පන්සලක අයිතිකාරයෙක්ද වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ වචනවල භාෂා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මම දන්නේ නැහැ විහාරාධිපති සහ විහාරාධිකාරී දෙන්නේ දෙකේද කියලා. පන්සල් අයිතිහාමුදුරු එහෙම ඒ මොකද්ද හාමුදුරු කියලා මම අහුවොත් මොකද්ද ඔබ හසන මගේ මහා පන්සල පාහියන්ගල මගේ නායකම් තාම වැඩ ඉන්නවා. ඉතින් එතන මම අර විහාරාධිපති කියලා කියන්නේ ප්‍රධානියා විහාරාධිකාරී කියන්නේ දෙවනියා වගේ. ඉතින් ඒ ඒ ඒ ස්ථානේ මම විහාරාධිකාරී හැට වැඩ කරනවා. මගේ වැල්ලවත්තේ පන්සලක් තියෙනවා. ඉතින් එතන මම ප්‍රධානියා හැට වැඩ කරනවා. ඒ කියන්නේ අර පන්සලේ බ්‍රාන්ච් එකක්ද හාමුදුරු එහෙමද? ඒ පන්සලෙම කොටසක්. ඇත්තට මම හැබැයි නිර්මාණය කරපු එකක්. ඉතින් මේ ඒ පන්සලෙම කොටසක්. ඒක ඉස්සර තිබුණේ ඒ පන්සලේ කොටසකට දැන්ටත් ඒ ස්ථානේ හැට අපි පවත්වාගෙන යනවා. ඉතින් එහෙම එකක ඊට පස්සේ මම වාහන කෙනෙක් ඉතින් ඔය නෑ මම මේක හැබැයි අපහසෙත් නෙවෙයි. ඔව් සර්. හන්දරේ මේ වැඩසටහන බැලුවහම YouTube එකේ හෝ මේ අය යටින් අපිට කමෙන්ට් කරයි. කොටසක් ආනන්ද හන්දරන්ගේ පැත්තට කමෙන්ට් කරයි. කොටසක් හේමලෝක හන්දරන්ගේ පැත්තට කමෙන්ට් කරයි. කොටසක් මට කමෙන්ට් කරයි. උඹ හරි මිනිහා තමයි දෙන්න කෙටුවා අදහසක් කියයි. මං කියන්නේ මේ සියල්ලම දැනගින්නේ අපි මේ වැඩසටහන කරන්නේ හන්දරේ. මොකද මේ එක වෙලාවකදී ගලබඩත් හන්දරෝ කිව්වහම මේ මට මේ V8 එක දායකයෙක් දුන්නේ කියලා වරලා දායක ඇමරිකාවේ දායකයෙක් කියලා වරලා ඒක හිටික් වෙනවා තාම. ඉතින් මං කියන්නේ ඒක ගලගොඩත් හාන්දුරවන්න කිටික් කරන එකම මට අනාන්ද හාන්දුරෝ කැබ් එකකින් ආවමත් මට තියෙනවා. මං කියන්නේ එහෙම තමයි. මේක යාන වාහන පහසුර තියන් ඉන්නවද? දායකයෙක් නිකන් මං නිකන් අහන්නේ මේ දේපලක් ගැන මම අහන්නේ අතට. ඇත්තටම මේක අපිට අපේ කෙනෙක් දීපු එකක් මට වාහනේ. ඒක මගේ නමකටත් ඒ පුද්ගලගේ නමට තියෙන්නේ. මම මට වැඩවලට හැම දෙයකටම ඒ පුද්ගලයා දීලා තියෙනවා. යාගේ ඩ්‍රයිවර් එක. මේ මහා හිතවත් පීදුරත් එක්ක පීදුරත් තාම් වික්ෂුන් වහන්සේගෙන උට ලයිසන් එකක් ගන්න බැරිද ලංකා තාම් බෑනේ තාම් බෑනේ හිමල කහඳුරු පන්සලට වාහනයක් තියෙනවද බොහන්සට වාහනයක් තියෙනවද සර් මං අතම කියන පොඩි වාහන දෙකක් තිබන් දීලා දැම්මා ඒක පොඩි ඒවා වැඩ කොට මම යන්නේ මගේ ගමන් බියන් ගන්න මං දැන් රූප පහස නිසා මං එහෙම කරගන්නවා ඉතින් මට දැනෙනවද එහෙම ලොකු වාහන වලින් එහෙම ගෙදර ගමට එහෙම ගියා ඊට පස්සේ යනකොට අර එහෙම නිකන් කට්ටිය නිකන් ඈත් වෙනවා වගේ ඉතින් මම ඒකට කැමති නෑ මට ඊළඟට මම ත්‍රිවිල් එකකින් යනවා අපතේ වුණත් මම ත්‍රිවිල් එකේ කියලා අදාල වැඩේ කළා සර් බොහොම මට ඕන පොඩ්ඩක් ඇවිද ඉල්ලේ බහැල යන්න පොඩ්ඩක් නිදහස ඉන්න නතර කරලා තියලා යන්න වගේ يعني ඒ වගේ මම මේ අර නිරාමිස සුවේ කියන එක මට ඒක මම ඒකට කැමතියි වෙන වෙන කූල් එකේ කූල් හාමුදුරුවෝ කෙනෙක් නිකන් මේ අනන්ත හාමුදුරුවෝ මම ඇහුවොත් මේ
දැන් ඉස්සර භික්ෂු ශාසනයේ තිබුණා උදේ නැගිටින්න ඕනි ඉර පා යන්න පැය දෙකකට කලින් මේ වතාවත් කරන්න ඕනි මේක වනපොත් කරන්න ඕනි මෙහෙම මෙහෙම තියෙනවනේ වතාවත් ටික ඉස්සර හදලා තිබ්බනේ මම විශ්වාස කරන්නේ නැහැ මේ වතාවත් දැන් කරන්න ඕනි කියලා මොකද මේ මේ කාර්මික ලෝකයේ රැකියාවම ඇති මම ඇහුවොත් එහෙම ඔබ වහන්සේගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා ඒ කියන්නේ භික්ෂුවකගේ දැන් මම ආයෙත් චුට්ටක් පැහැදිලි කරගන්නම් හඳුනන YouTube එක බලන ඇත්ත එක්ක දැන් බුද්ධ කාලීන භික්ෂූන්ගේ දවස ගෙවෙන්නේ කොහොමද හමුත් අපිට සාහිත්‍යයක් හම්බ වෙනවනේ ඒගොල්ලෝ දවස ගෙවෙන්නේ. හැබැයි ඒක දැන් දාන්න බෑනේ දැමුත් දවස ගෙවෙන්නේ මෙහෙමයි කියලා කියන්නේ. දවස ගෙවෙන විදිහ වෙනස් වෙලා තියෙනවනේ සංස්කෘතිකව භූගෝලීයව ආර්ථිකව ශාසන වෙනස් වෙලා තියෙනවා. මං අහන්නේ වර්තමාන භික්ෂුව නියෝජනය කරන්නේ හැබැයි මිනිස්සු ඔබ වහන්සේලාගෙන් තමයි ශාසනය දකින්නේ. බුදුහන්දුරුව දකින්නේ මෙතන. බුදුබණ කියලා දකින්නේ මේකේ. ඒ කියන්නේ හාමුදුර කෙනෙක් කරන හැම චර්යාවක්ම වග කියනවා බුදුහන්දුරුවට. ඒක මං කියන්නේ මාර අපරාධයක් වගේ මට දැනෙනවා ඒක නිකන් මොකද සමාහට අපාය ගැන කිව්වහම බුදුහන්තර මේවා කිව්වද වාගේ වහ හිතන වෙලාවල් තියෙනවා මං ඒකයි අහන්නේ මේ ඔබ වහන්සේලාගෙන් තමයි මිනිස්සු තීරුම් ගන්නෙ ආනන්ද හාමුදුරුවන්ගේ දවස ගෙවෙන්නේ කොහොමද හැවුවොත් භික්ෂුවක් විදියට ඔබ වහන්සේ උත්තරේ මොකක්ද බොහෝ වෙලාවට සර් මේ උදේම මම ගොඩක් වෙලාවට විශේෂ වැඩ කර රැයකට ගිහිල්ලා මහරෑයක් නොවුනොත් ගොඩක් වෙලාවට උදේම හැරෙනවා කීයට විතර සාමාන්‍ය පහමාර වගේ තමයි මගේ සාමාන්‍ය වෙලාව සර් පහමාර 6ත් අතරම අනිවාර්යෙන්ම හැරෙනවා ඇහැරලා බොහෝ වෙලාවට අතුපතු ගාන තියෙන දෙයක් අතුපතු ගාල ඉවර වෙලා මම බොහෝ වෙලාවට වැල්ලවත්තේ පන්සලේ ඉන්නවා නම් මුහුදේ කිලෝමීටර් දෙක තුනක් මම ඇවිදිනවා බල්ලෝ දෙන්නත් ඉන්නවා සතුත් එක ගිහින් එනවා එතකොට ඇවිල්ලා නාලා කියලා ඊට පස්සේ බොහෝ අවස්ථාවලදී හැම උදේකම වගේ හමු වෙන අයට වෙලාවන් දෙනවා කරදරයක් නැති වෙන වෙනදාට 10 මාරු විතර නැක එක දිගට හතින් ඉඳලා වගේ වෙලාවල් දෙනවා. ඉතින් ඒ වගේ පරිසර ප්‍රශ්න, ඒ ගොඩක් වෙන්නේ පරිසර ප්‍රශ්න සම්බන්ධවනේ. ඒවට එනවා. ඊට අමතර පෞද්ගලික ප්‍රශ්න හමු වෙනවා. ඉතින් ඒ ටික ඉවර කරනවා. ඒ ටික ඉවර කරලා පත්තරේ යන එන වෙලාවක එක ෆෝන් එකකින් හරි හොම් බලනවා. ඊට අදාළ කරන විදිහේ දානමානයකට මම සර ඇත්තටම දානමාන වලට බොහොම කලාතුරකින් දානිකට ඇවිල්ලා තින්නේ. දැන් අවුරුදු 10ක් වගේ තිස්සේ නම් මම අතිශයම මේ මෑතකේ තමයි දාන දෙක තුන ළඟදි ගියේ. බොහෝ වෙලාවට අඩු ය වෙනවා. මට සමහර කාලට හිම හලෝ කරනවා. පන්සලට දානේ ලැබෙනවද හම්බ වෙනවද? පන්සලට බොහෝ වෙලාවට පාහියන් ගාට දානේ හම්බ වෙනවා. වැල්ලවතරත් බොහෝ වෙලාවට හම්බ වෙනවා. නැත්නම් උයා පිහ ගන්නවා. ඉතින් ඒවත් කරගන්නවා අපි. ඒ වගේම ඊට පස්සේ අපිට ගොඩක් වෙලාවට හවස මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට එහෙම නැත්නම් විශේෂ වැඩසටහන් වලට සාකච්ඡා වලට මේ කොළඹ ටිකේ අපට කරකැවෙන තියෙනවා. ওই ටික කළා හවසට ඇවිල්ලා අනිවාර්යෙන් බුදුන් වඳිනවා සර්. මගේ බුද්ධ වන්දනාව මගේ ජීවිතේ අත්‍යවශ්‍යම කාරණාවක් හැට වගේ මම ලොකු ඒ කියන්නේ ඒක මං වෙන විශ්වාසයක් මත කරන එකක්. හැබැයි ඔය කියන යම් යම් පුද්ගලයෝ කියන විදිහ එකක් නෙවෙයි. මම වෙන විශ්වාසයක් මත මට හරියට බුදුහාන්ට වඳින්න ඕන. ඒකට පැය කීයක් අතර ගත කරනවා? ඒකට පැයකට ආසන්න කාලයක් ඒකට ගත කරනවා. ඊළඟට මං මේ පුළුවන් වෙලාවට සර් පිණ්ඩපාතය යනවා මම. මම ඒක යන්නේ මේ ක්‍රමයට මම ඔය පරිබාහිර වෙනස් ඉදිරි හිතන්නේ නැහැ. මම බැල්ලවත්තේ පාත්‍රය අරගෙන දෙහිවල දක්වා මම පිණ්ඩපාත වෙනවා. වැහිල්ලවත්තේ දෙහිවල පැත්තේ ඔය හාමුදුරුවෝ දන්නවා. එතකොට මෙහා බම්බල පිට දක්වා පිණ්ඩපාත වෙනවා මම. එතකොට උදේ වර්ගයේ ඒ විශේෂ වැඩක් නොතිබුණොත් හම්බ වෙන කාරුවත් එන නැත්නම් ඒ වගේ වෙලාවකදී මම පිණ්ඩපාත වෙනවා. උදේ 10 9 10ත් අතර පිණ්ඩපාත වෙන්න එනවා. ඒ වගේම හවසරුවේ අනිවාර්යයෙන්ම නානෝ ඒ වැඩ ටික කරගෙන ඊට පස්සේ රැට බොහෝ අවස්ථාවලදී කියවන ඒවා ලියන ඒවා ආපු ඉන්ටර්වයුව වලට මොනවා හරි ආපු ප්‍රශ්න වලට පොත් එක ආපු ඒවට හැම එකටම ඊමේල් ටිකට උත්තර ටික ලියනවා. ඉතින් ඒ ටික කරලා පන්සල් දෙකේම ප්‍රශ්න ටිකත් විසඳලා එනකොට තමයි රෑ මාඩු. ඊයේ රෑම රෑ එක දෙක තුන අර ගහ කපන එකට කිව්වොත් එතෙන්ට ගිහිල්ලා ආවේ. ඒ වගේ වැඩත් එදෙනවා. මම රෑ වෙලා රෑ 12 විතර වුණාම මිනිස්සෙක් විදිහට බඩගෙන වෙන හින්දා විකාල භෝජනාවලට රෑට කනවද කියලා මං අහන්නේ නැහැ හම්බු. අහන්නේ නැහැ කියලා මං හෙම ලොක හඳුරුනේ. දවස ගෙවෙන්නේ කොහොමද භික්ෂුවක් සර් මමත් පුංචි කාලේ ඉඳන් ආනන්ද හරු මතක් කළා වගේ මම පිරුවන් අවසානයේ වගේ කරනකම්ම පොඩි කාලේ මම පින්ඩපාත ගෙරියා සර් පින්ඩපාත ගිහිල්ලා ඒක අපිට හුරු කරලා අපේ ලොකු හඳුරු ඒක දිගට ගියා. ඉතින් මොරටුරි ප්‍රධාන බාලිකා පාසලටත් මම පින්ඩපාත ගිහින් එහෙම යන්නේ නැහැ සාමාන්‍ය ගෑන ළමයකට. මට ඒක ඒ වයින් මම ගොඩක් දේවල් මම ඉඳගත්තු සමහරු ඒකෙන් පින්ඩපාතේ වැඩෙනකොට මේ වාහන නතර කළා දැන් වැඩට යන කට්ටිය ඔෆිස් වලට යන නෝර්මල් මහතුරු නතර කරලා කාර් එකේ තමන් අරගෙන යන එක දීලා වැඳලා ඒතර මේ ලොකු මේ සැහැල්ලුවක් වෙනවා ඒක දකින්න. සමහරවිට බස් නතර කරලා ඇවිල්ලා මේ පින්ඩපාතේ බෙදලා යනවා. ඉතින් ඒවා එහෙම අවුරුදු ගාණක් පිරවන ඔය ඕලෙල් හරි කරනකම් උසස් පෙළ පන්ති එනකම් වගේ
අපි අර වැඩ වැඩි වෙනකන් ඒ ටික අපි කරගෙන ගියා සපුලන් දී කාලෙම. ඒක මං හොඳට බුක් වින්දායක. ඊට පස්සේ මම ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒ ටික කරගෙන ඉතින් මේ වර්තමානයේ නම් උදේ මම නැගිටින්නේ හැමදාම මං 4:00ට හැරලා සමහර දකින්න ඇතිනේ ඉතින් හැරෙනවා. 4:00ට හැරලා මං 5 වෙනකොට මගේ කටයුතු ටික කර කියාගෙන මං බෝධියට යනවා. බෝධියට ගිහිල්ලා පැන්කලයක් අරගෙන මගේ මොන්ටිසෝරි ටීචර්ගේ ඉස්කෝලේ යන කාලේ මොන්ටිසෝරි ටීචර්ගේ ඉඳලා ඉස්කෝලේ පාසල තුඩ ඉගෙන ගත්ත ගුරුරුන්ගේ සීට ඊපස්සේ මගේ ටියුෂන් ගුරුන්ගේ සර් ඇතුළු ටියුෂන් ගුරුවරු මගේ ගුරුරු 3 දෙනෙක්ම ඉගෙන ගන්නවා අතිරි සර් මාලිම්බඩ හාමුදුරු සර් මගේ මේ උසස් පෙළ ගුරුවරු මගේ ඊට පස්සේ මගේ විශ්වවිද්‍යාල ගුරුවරු ඒගොල්ලෝ ඊට පස්සේ මම රාජකාරිය කරන තැන ප්‍රධානීන් සහාය කරනවා ඒ වගේම එතෙන් දෙයන්න කලින් ලේකම් කාර්යාලේ වැඩ කරපු තැන මැඩම් ඇතුලේ සියලු දෙනා ආශ්‍රය කරන ඒ කියන්නේ මේ සංසාරකෙතේ මම ලැබුව අස්සැන්න කියලා මම දකින්නේ ඒක නිසා මම හැමෝම මතක් කරලා අම්මා තාත්තා කියලා ගුරු හැමෝටම ආශිර්වාද කරලා පැන් දාලා ඒටි කරලා තමයි එළියට එන්නේ ඊට පස්සේ මම 6:00ට මම ඉස්කෝලේට යනවා ඔබ වහන්සේ වැඩ කළ ඉස්කෝලේ කියමුවා එකඩ වෙන සුනන්ද ප්‍රනන්ද මහවිද්‍යාලය සර් 1:00ට ඉවරයි 1:00ට ඉවරයි එනකොට යනකොට දෙක විතර ලොකු සර් එක්ක යනවා සර් මම බත් දාගෙන යනවා ඉතින් එහෙම පස්සේ ඒකෙන් පස්සේ තියෙන වැඩක් මේ වත්ත පිටි පොඩ්ඩක් ගිහිල්ලා වතු එහෙම තියෙන සර් මල් අර මාරුව පොඩ්ඩක් නරඹලා ඉතින් ඒවත් එක්ක හිමීට යනවා ඉතින් එහෙම හොඳට තියෙනවා සර් මට අහන්න ආසයි මේ වරක් ආවා මේ ඔබ වහන්සේත් එක්කම ආව බලන්නම කියලා රොටරියට මේ හෝමගම කොණ්ණඤ්ඤ හාමුදුරුව මතකද සර් ඒ නමත් මට හරි පුදුමයි නිකන් බර්ණස කොණ්ණඤ්ඤ වගේ එයා එංගලන් තින්නේ මම හිතන්නේ බොහොම වයසක හාමුදුරු කෙනෙක් උන්වහන්සේලාගෙන් මුණ ගැහුන්නේ නැහැ ළඟදි හම්බුන්නේ නැහැ දැන් හම්බු විදේශගත වෙලා ඉන්නේ එතකොට මේ මම හිතා ගෙදෙට්ට මාම කියන්නේ සර් අසනීපලා වීකේව ගෙදෙට්ට ලයින් එකට තමයි මම එකගෙන ආයේ මම උදේ හම්බුත් එක්ක ඒක කතා කරලා ඔබ හන්සේ භික්ෂුත්වයේ ගැන සතුටින්ද මේ අවුරුත් 37ක් වෙද්දී කොහොමද මම ඇත්තටම සතුටින් මම ආනන්ද හඳුරු අවුරුදු 40ක් වෙද්දී මේ භික්ෂු ජීවිතය ගැන සතුටින්ද අතිශය සතුටින් අතිශය සතුටින් මට දැන් අහන්න ප්‍රශ්නේ මම අහන්නේ කෙටි ඒ අහන්න හේතුව මං ඉස්සෙල්ලා කිලිනම් හාමුදුරුවෝ ඒ තමයි දැන් අපිට ආනන්ද හාමුදුරුවෝ සීවලි හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ කියලා මෙහෙම භික්ෂු බුද්ධ කාලේ හිටපු සුභද්‍රගේ ඉඳන් අභද්‍ර දක්වා හිටියන ඉදත් හාමුදුරුවෝ නේ දේවදත්ත හාමුදුරුවෝත් ගල් පෙරලුවානේ එහෙමනේ අපි ශාසනයේ ඒ ලේයර් එක දකින්නේ ඒ වගේ දැන් ඉන්න භික්ෂුන් වහන්සේලා පිළිබඳව මං කිව්වහම ඔබ වහන්සේලා දෙන්නේ කැමති කෙනෙකුට අදහසක් කියන්න පුළුවන් මං වැඩසටහන ඉවර කරන්න හදන්නේ ඒ කියන්නේ මං භික්ෂුවකගේ නමක් කියනවා සමහර නම් මට අමතක වෙයි මතක් කරන්න ඒ භික්ෂුව ගැන ඔබ වහන්සේගේ අදහසක් නිශ්ශබ්ද ඉන්නත් පුළුවන් මට ඕනේ නැහැ කියලා මම ඒක ගැන අදහස් දක්වන්න නැහැ කියන්නත් පුළුවන් ගංගොඩක සෝමහම්බි ගැන අදහස මොකක්ද මට අදහසක් දක්වන්න පුළුවන් යුගයක උන්වහන්සේගේ කාර්යභාරයක් තේරුම් ගන්න උන්වහන්සේ ඒ කාර්යභාරයක් ඉටු කර භික්ෂුන් වහන්සේ නමක් හැබැයි උන්වහන්සේ අනගාරික ධර්මපාලතුමා වගේ අර එක ප්‍රොජෙක්ට් එකක් කරේ නැහැ ඒක එක හැබැයි යුගයක කාර්යභාරය තේරුම් ගන්න උන්වහන්සේ කොටසක් කරා මම නොදන්න විෂයක් තියෙනවා හාමුදුරේ ඒ තමයි මම අභිධර්මයේ බොහොම ගැඹුරින් මම කියවලා නැහැ මම දන්නේ ඇත්තටම මේ මතුපිට බෞද්ධ ශික්ෂාවන් ටිකක් විතරයි හැබැයි පිටිදිවි හාමුදුරුවෝ කියනවා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඉන්නවා ඊට පස්සේ කිලවජනාන් හාමුදුරුවොත් එක්ක වාදයක් කරනවා ප්‍රබුද්ධ නැහැ කියලා මේ දෙන්න ගැනම හෝ මේ වාදය ගැන ඔබ වහන්සේ භික්ෂුවක් විදිහට කොහොමද මම කියන්නේ පෞද්ගලිකව කරුණු කාරණා තියෙනවා අපි කවුරුත් බුදුන් රාතුන් හැරෙ ඉන්නේ නැහැ ඉතින් අපි මේ පුතජනයිනේ ඒවා මාද්දුලට යන්නේ නැතුව තින කතා බහ කරලා කරගන්නවා නම් හොඳයි කියලා මම කියනවා මම ඒක උනාසලා අපිට වඩා බොහොම විද්වතුන් ඒ නිසා මේ එහෙම වුණොත් හොඳයි කියලා මේ මම හිතනවා ඉතින් අපේ තියෙන ගැටලුව يعني ශාසනයේ ඇතුලේ සංගායනාවක් වාගේ දෙයක් කියන්නේ අතර මේ කරන්නේ සංගායනාව නේද ඒවා ගැන අතුලේ ඒවා කත් සාකච්ඡා කරන අතුලේ විවර කරගන්න ඒවා එතකොට මේ සාමාන්‍යයෙන් විනය කියන කාරණා ටික අපි එළිය කතා කරන්නේත් නැහනේ මේ ටික අපි හාමුදුරනාට උගන්න අපි එළිය දෙන්නේ ඒක එළියට යවන්නේ නැහැ සර් ඒවා නිසා ඒවා මම හිතන්නේ එහෙම වෙනොත් හොඳයි කියන එක මම යෝජනා කරwidetilde ගේනවා සර් ගලබඩත්තේ ඥානසාර හාමුදුරුවෝ සහ රතන හාමුදුරුවෝ පිළිබඳව ඔබ වහන්සේ කියවීම හැබැයි සර් මම කියවීමට කියන්න මට හැබැයි විනාඩි කීපයක් ඕන සර් දෙන්න ප්‍රශ්නයක් මම දකින ඥානසා මේ මම රතන ස්වාමීන් වහන්සේ පිළිබඳ මම ওই දෙන්නම ළඟින් මාස්ටර් කරපු වෙනේ සහ මේ ව්‍යාපාර වලට මට සර් කිව්වා වගේ මම ඒ තැන් වලදී සර් හමු වුණා
රතන හාමුදුරුවෝ කියලා කියන්නේ යම් කිසි විදියේ දැනුමක් අවබෝධයක් උගත්කමක් පරණත භාවයක් සහ දේශපාලනික පිපාසයකින් පෙළෙන ස්වාමින්වහන්සේ නම දේශපාලන බලය සම්බන්ධව පිපාසයක් තියෙනවා දැනුමක් අවබෝධයක් ශික්ෂණයක් භික්ෂුත්වයක් ඇතුළු ඉතාමත්ම පැහැදිලි ඒක උන්වහන්සේගේ ප්‍රොජෙක්ට් එක ඉතා මේ රටේ බලය අල්ලන්න හැටි මේක මේ මොකද්ද කරන්න පුළුවන් මේක තමයි හැමදාම උන්වහන්සේට කතා කළොත් ගන්න මේක ඊළඟ ස්ටෙප් එක කරන්නේ කොහොමද මේක ඊළඟ එකේ පෙරලා ගන්නේ කොහොමද පෙරලලා අපි කොතනද මේක මේ සර්වයිව් වෙලා මේක වෙනස් කරන්නේ මේක හරවන්නේ කොහොමද කියන එක තමයි රතන ස්වාමීන් වහන්සේට තියෙන හැබැයි උන්වහන්සේ හැම අවස්ථාවකදීම අපි උන්වහන්සේගේ ජීවිතෙන් ගොඩක් දෙයක් ගත්ත දෙයක් තමයි මමත් අදත් විශ්වාස කරනවා ශික්ෂණයක් ඒක උන්වහන්සේ දැන් මට එක දවසක් කියන මං ආනන්ද අවුරුදු 80 ගණන් ඉඳලා මේක තාත් දක්වාම උද්ඝෝෂණ කළා තිනෝ මේ විශාල ප්‍රමාණයක් 1000කට 2000කට වැඩිය අපේ කවස්ථාගත හිරගතුන්නේ කියලා. දැන් ඥානතරදා වින්නහසේ මොනේ වෙයි? ආනන්දයන්ද කියන්නේ ඊට වඩා හාත්පස විනාශ විකෘති පදනමක් නැති ශික්ෂණයක් නැති ඒ ශික්ෂණය නැති හැබැයි උන්වහන්සේට එක ශේෂ්ත්‍රයක් පිළිබඳ දැනුමක් තියෙනවා. දැන් මුස්ලිම් අන්තවාදයේ පිළිබඳ යම් දැනුමක් තියෙනවා. ඒ දැනුමස්සේ තමන් හැමදාම අර නොහික්මුණු ගතිය ඇතුලේ උන්වහන්සේගේ ඒ ව්‍යාපෘති දියත් කරන්න හදනවා. ඒක හැමදාම ෆේල් වෙනවා ආයිත් කාට හරි පාවිච්චි වෙනවා ආයිත් කොහෙන් හරි මතුන. හැබැයි උන්වහන්සේට එක හැකියාවක් තියෙනවා. අපට නැති උන්වහන්සේට සංවිධානමය ශක්තියක්. කොහෙන් හරි ගිහලා 10ක් අල්ල ගන්න පුළුවන්. ඒ 10 පත්තු කළා තව 20ක් 100ක් පත්තු කරගෙන පාරණම් වෙන්න පුළුවන් උන්වහන්සේට. ඒ හැකියාව. මම මේ විවෘතව මේ තැබ්බෝන එක මෙතන ඔබතුමා විවෘතව කතා ගන්න දෙයක් තියලා තියෙනවානේ. මේකෙන් පස්සේ ලොකු ප්‍රශ්න එන්න පුළුවන් මට. හැබැයි මට ඥානසාර සම්බන්ධ ප්‍රශ්න නැහැ. මම ඔයිට වඩා ලොකු විචනය කරලා තියෙනවා උන්වහන්සේ සම්බන්ධ. උඹ මට කතා කරන්නේ උඹ මොකද්ද කිව්වේ? ඔබ තමයි මට කතා කරන්නේ. එහෙන් දේවල් දෙනවා. හැබැයි උන්වහන්සේගේ අර මේ ස්වභාවය තියෙනවා. ඒ නිසා ආයෙත් දැන් මම ඔයාට මම අද ඉරහඳ වගේ කියන්න. තව අවුරුදු දෙකක් විතර ගියම් ඥානතන ඔය මොකද ඔය එක නීතියක් කර රටක් යනවා. යාම ආදා එළියට අවිල මාසාකච්ඡා කරන ගෝඨාම එක කරන් දුන්නේ නැහැ. මේක මෙහෙම කකුලෙන් ඇද්දා. පිස්සුවක් මේක මෙහෙමයි. ගාලාම මේක හරියන්නේ නැහැ මාරු කරන්න ඕන කියලා හිත අයිත අවුරුදු කමාරකී ඊළඟ රැල්ල දිහා බලලා කියනවා. හැබැයි මේ රැල්ලට වැඩසටහනක් නැහැ. ඒ රැල්ල හැමදාම රතන හාමුදුරුවෝ වගේ සූක්ෂම කපටි තාමය ඥානතර හාමුදුරුවෝ වගේ මිනිස්සු ඉත්තට පාවිච්චි කරනවා. අර 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 ඥානතරාරු හරිය ලේසිය පාවිච්චි කරන්න පුළුවන්. අම ගහලා දාන උලට අර අර හැකි ඥානතර රතනහාර දන්නෝ අර හැකියාව කොහොමද පෙළ ගස්ස ගන්න. ඒක ඥානතර ඒක රතන හාමුදුරුවන්ට චම්පිකට ඒකට හුත් දැනුමක් තියන අය. ඒ ඕන රැල්ලක් මෙහෙව ගන්න. ওই බුදු බල සේනා රැල්ල චම්පිකයි හැසිරෙව්වා. ඉතා හැඩි ගලි මර තරහ ස්ටේජ් එක පිටිපස්සේ තියලා ඥානතර සම්පූර්ණ හැදේ හැදෙන්නේ. මම කරද අපි දන්න දේ ඒක. ඉතින් ඒ නිසා මේ දෙන්න අතර කියවීම ඕක. ඉතින් ඔය කියවීම නොදන්න බොහෝ දේශපාලඥයෝ ඥානතර හාමුදුරුවෝ භාවිතා කරන්න යෑම ඇතුලේ ඇනගන්න. පව්. මම ඒ වගේ ප්‍රශ්නයක් කවදාවත් අහන එකක් නෑ හේමලු කන්ද. මන් දන්නේ නැහැ කියලා. දැන් ඒක මතර භාවිතාව කියලා හඳුනන වහන්සේගේ මේ 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 දේශපාලනික භාවිතාව තමයි මේ ප්‍රශ්නේ වහන්සේට දානකොට ගන්නවා. හැබැයි මං අහන්නේ නැහැ දැන් ඊළඟට අර අපාය ගැන දේශනා කරන හාමුදුරුවෝ ගැන මං අහන්නේ නැහැ හේමලෝක. මං අහන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගැන මොකද්ද වහන්සේ කියන්නේ? සර් මම බොහොම ගරු කරන හදවත් වන්දන නමස්කාර නායක හරු කෙනෙක්. මම නිමාවුල ගම්පලාදීයත් මම රාත්‍රී කාලයක් කරේ මම දවස් දෙක තුනක් කරේ එහි නායක හරු වැඩ හිට කුටියේ මං ඉඳලා යන්නේ මම ඔබ වහන්සේලා දෙන්නගෙන් මහන්නේ ගල්කන්දේ දාමාලෝක හඳුරුව ගැන දෙන්නම කියන්නකො මට දන්නවද දෙන්නම උන්වහන්සේ මම දන්නවා රාහුල ආයතනේ මම දන්නවා ගල්කන් ධර්මනන්ද මේ මේ තොටගමේ හඳුරන්ගේ නෑ වල්පොල රාහුල වල්පොල මේ නායක හඳුනන්නේ හඳුරන් සිසරත් නේද මම දන්නේ නැහැ ඔබ වහන්සේ නෑ දන්නවා හඳුරෝ ලොකු ਵਿਚාරකෙක් හොඳ සාහිත්‍ය දරෙක් ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ ඔව් ධම්මානන්ද හාමුදුරුවෝ ඔබ වහන්සේ ඊට වඩා දන්නවා කියලා ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ කියවීම ඉතාම නිවැරදි සහ දැන් බටහිර ජාතීන් අතර හරි ප්‍රසිද්ධයි උන්වහන්සේට හේතුව තමයි උන්වහන්සේ මේ ජාතිවාදී වර්ගවාදය මේ තියෙන මේ මේ වෙනස් මුහුණුවර වෙනස් සිද්ධියකට උන්වහන්සේ නියම බුද්ධ දේශනා ඇතුළේ සාකච්ඡා කරන සමාජවාදීතාව කොහොමද අපි ජාතීන් අතර වැඩ කරන්නේ කොහොමද අපි සමාජ ප්‍රශ්න විසඳගන්නේ කොහොස් මහත් තත්ත්වේ මොකද්ද කියන එක උන්වහන්සේ හොඳ විග්‍රහයක්. උන්වහන්සේගේ ඒ විග්‍රහය මම හිතන්නේ ඉතා හොඳ සමාජවාදී විග්‍රහයක් ඇටියට. ඒකේ සමාජවාදී විග්‍රහය ඉතාම ළඟින්ම යන්නේ බුද්ධ ආගමට. ඒ නිසා මට හිතෙනවා කල්කන්දේ හාමුදුරන්ගේ
කියවීම උන්වහන්සේගේ දේශනාවන් 90ක් විතරම ඉතාලම හොඳ ඒවා මම ගොඩක් ඒවා අහලා තියෙනවා අහනවා කියවනවා ඒවා එකක් තියෙනවා මට අර සන්නස්කර සර් කිය අර මේ හාමුදුරුවන් ඇහුවර පිටුදිරි සිතම්මා හාමුදුරුවෝ කිරිබත් ගුණ ආනන්ද හාමුදුරුවන් අත වෙනස දකින්න වෙනස නෙමෙයි මම අහන්නේ අර මම නොදන්න විෂයක් ඒගොල්ලෝ වාද කරනවා අභිධර්ම පිළිබඳ අරයා ප්‍රබුද්ධ නැහැ මොනවද ඒ කියන්නේ මොඩෙන්නේ වාගේ මම අහලා තියෙනවා මට ඒක කියන් තිනේ ඒ જાතියේ පිටුදිරි සිතම්මා හාමුදුරුවෝ කිරිබත් ගුණ ඥානানন্দ හාමුදුරුවෝ තව ඉන්නවා ඔය අර බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා කියලා කියන්නේ ඒ හිම සෙට් එකක් ඉන්නවා තව ඉන්නවා අර මේක ජොලි කරලා ජීවත් වෙලා මැරලා ගියාම එකක් නැක්න මේ හැම කොටසක්ම බිහි වෙන්නේ මේ සමාජ මේ බුද්ධ ශාසනය මේ 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 ශාසනයට වග කියන පාර්ශවයක් නැතිකම සර් මේකට වග කියන කෙනෙක් නැහැ නේ ඒක මට ඕන දේ මට කරත හැකියි කිරිබත් ගොඩට හෙට කිරිබත් ගොඩ හාමුදුරුවන්ට හිතුණොත් එත බුදුහාමුදුරුව කියලා කියන්නේ වෙන චරිතයක් කියලා පේනවනේ යාට පෙන්වන්න පුළුවන් ඒක වග කියන ආයතනයක් නෑ මේක යන්නේ අර දැන් අපි ගත්තාම කතෝලික පල්ලි ගත්තාම පස්සේ මන්නාරමට අගරදු කර කෙනෙක් ඉන්නවා මන්නාරම පල්ලි ටික පාලනය කරනවා ඒ පින් කැටේ පාලනය කරනවා ඒකේ තින්ත ගන්න වැඩේ කරනවා ඒක වාහනේ ඩ්‍රයිවර්ට පඩි ගෙවනවා එහෙම සිස්ටම් එකක් ඇදලා කොළඹ අගරදු වෙනම ඉන්නවා ඒක කාදිනට ගිහිල්ලා බෑ මන්නාරම පාදගෙනට අතපොවන්න ඒක ක්‍රමය මේක එහෙම ක්‍රමයක් නෑ විසුණු කර මට හෙට පුළුවන් මයික් එකක් දාන්න කැමරාවක් දාන්න මට හොඳේ කියන්න බුද්ධාගමට හානි වෙනවද මේක සාසනික පැවැත්මට හානි වෙනවද මේක ත්‍රිපිටකයේ සම්බන්ධව තියෙන බරපතල ප්‍රශ්නයක්ද ඒක අදාළ වෙන්නේ ඒ නිසාම හැමදාම යුගයෙන් යුගය මේ වෙනි පිරිස් එතෙන්ට ඇවිල්ලා නොයෙක් විදිහට මේක හසුරනවා දැන් මේක මේක පෙන්නලා මේ මහා චිත්‍රේ කැතයි කළුයි කියලා පෙන්නලා තව පිරිසක් එනවා දේශපාලන බලය පාවිච්චි කරලා මේකර නීති දාන්න ඕන මෙන්න මෙහෙම හදන්න ඕන ඒ කරන්නේ අරකමේ පාලනය කරන ක්‍රමයක් හදන්න මොන විදිය පාලනයක්ද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියද ඉතින් මේ දෙකම වැරදි මේ දෙකම වැරදි එතෙන් මම මේ දෙකමටම විරුමුක්තව මහානායක සාමිනවහන්සේ මගේ යෝජනාව මේ මාසයට ඒ කියන්නේ අවසානට මම මෙතන නැවතුත් මම අසාධාරණ මහානායක සාමිනවහන්සේ ගත්තාම නිකායල ගත්තාම පාර්ශවය ගත්තාම මේ අහුමුළු වල හැමතැනම මහානායක සාමින නායක 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 පළාත් නායක අධිකරණ නායක හැබැයි කිසි කෙනෙක් කිසි කෙනෙක් වගේ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන හොඳම දේ තමයි මේ සියලු පාර්ශ්වල එකතු කරන්න ඕනේ. අඩු ගන්න නිකායත්‍රවත් එකතු කරන්න. මේ නිකායත්‍රවත් එකතු කරන්න බැරි නම් මේ සාසනයට වග කියන්න බෑ. අහසල එකතු කරන්න දෙයක් තියෙනවා නම් එකතු කරන්න පුළුවන්. නැත්තම් මගේ ප්‍රශ්න තමයි එනවා. මං කියන්නේ ඒ එකතු කරලා එතනින් හරි වැඩසටහනක් හදාගත්තේ නැත්තම් මං හිතන්නේ තව 5000ක් කියලා කතාවක් කියනෝනේ අර මෙතේ බුදුන් මෙහෙම යනකම් යනවා කියලා. ඒක යන්නේ නැහැ සර්. දැන් වීගේ දැන් මාසෙකට කීයක් විතර සිවුරු වරනවද හන්දරෝ? 560 70කට වඩා බුද්ධ සාසන මාත්‍යංශයෙන් උපවැදි සහතික කරන්නේ. තර ඒ ප්‍රමාණයට මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. ඒ විද උපවැදි වීම මම කියන්නේ කමක් නැහැ. උපවැදිනවා මම කියන්නේ මහාන වෙනෝ නම් අර මේ ගත සිවුරක් දාන්න නැහැ. හදවත සිවුරක් දා ගන්න ඕන. හදවත මහාන ගන්න කියලා කියන්නේ. තර සිවුරු වැඩිලා නැන එක හදවත මහාන වෙච්ච එකක් නම් මේ සමාජයට හොඳයිනේ. මේ හදවත මහාන වෙති නොහික්මුණු එකෙක් සිවුරු දාගෙන ඉන්නකොට ඊට වඩා බරපතල මේ සාසනයට. සැලලගේ විවේචනේ තියෙන එතන. සැලලගේ විවේචනේ සාධාරණයි කියලා අපි මෙතෙන්ට ඇවිල්ලා මේ පුටුවේ වාඩි වෙන්නේ. ඒ විවේචනේ සාධාරණ හේතු තියෙන නිසා. ඒ විවේචනේ සාධාරණ හේතුවක් ලෙස සාකච්ඡා කරන්න පුළුවන් හොඳම තැන මෙතන. ඒ නිසා තමයි මේ ධර්ම සම්භාවනාවට නැත්නම් මේ ධර්ම සාකච්ඡාවට මේ සංගායනාවට ආවේ. හාමුදුරනේ මේ අපි මේ භික්ෂුන් වහන්සේලාගේ නම්ගම් කියන මේ සාකච්ඡා කරන එක ඇතුලේ අපි තුන් දෙනා සංඝ බේදයට අනන්තර්ය පාප කර්මයට අයිති වෙන එකක් නැද්ද එහෙම ලෝකම්? සංඝ බේදය කියන එක සර් කරන්න පුළුවන් උපසම්පදා හාමුදුරුවෝ ඒ තමයි. ගිහියට ගිහියන්ට සංඝ බේදය කරන්න බැරි. ලොකු දෙයක්. ඔන්න පාප කර්ම මම බේරුණා. ඒක සර් ඉන්නේ ඒක. ඔබ හන්ස උපසම්පදා වෙලාද? උපසම්පදා. එතකොට සංඝ බේදයට අයිති වේද හාමුදුරුවෝ? සර් මේක මෙන්නේ මේ. ධර්මයෝ හෝ විනය කරුණා සම්බන්ධව උපසම්පදා භික්ෂුන් වහන්සේලා අතර විවාදයක් ඇති වීම. මේ කියන කාරණා ඇති කිරීම. ඒක ඒ විවාදයක් ඇති කළ බේද කරනෝනේ ඒ බේදේ. නැත්නම් සර් දැන් ධර්ම හෝ විනය කරුණා සම්බන්ධ මෙහිම කාරණා නෙවෙයි මේ සමාජීය ප්‍රශ්නයක් සාකච්ඡා කරලා. එතකොට භික්ෂුන් වහන්සේලා හැබැයි දැන් එහෙම කියනවානේ අරය ගාවට යන්න එපා, ඔකට දාන දෙන්න එපා, ඔක හොරා, ඔක පිස්සා. එතකොට ධර්ම කරුණාවක් විනය කරුණාවක් නෙවෙයි සේ. ඒක ධර්ම කරුණාවක් විනය කරුණාවක් නෙවෙයි. යම් සමාජීය ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් පන්සල් අතර. ඒක ධර්ම විනය කරුණාවක් නෙවෙයි සේ. අර ෆෝන් එක ඕෆ් කරන්න පුතා කවුරු හරි. ඔහොම ඔබන්. හරි. මම වැඩසටහන ඉවර කරන්නට ප්‍රශ්න තුනක් ඉතුරු කරන් ඉන්නවා හඳුරේ ඔළුවේ ඇතුලේ. එකක් මම හයිමන පන්සලේ අලිය තුන් නැති කිරීම ගැන ඔබ වහන්සේගේ අදහස.
මගේ වික්ෂි පරිච්ඡේදේ පොතරත් මං උද්ෘත කරගෙන තියෙන ඔය සත්තුන් සම්බන්ධව මේ ආනන්ද හඳුරු කරපු ප්‍රකාශයක්. ඒක මුද්‍රණය ලක් තියෙන පොතකුත් මං අද දෙන්නම් ඔබ වහන්සේට වික්ෂි පරිච්ඡේදේ පොත. මේ ඔබ වහන්සේගේ මැදිහත් වීම සංස්කෘතියට එරෙහිව අර දේශපාලනික රැඩිකල් අදහස ගැනීමක් කියලා මතයක් තියෙනවනේ මේ අලියතුන් සම්බන්ධයෙන් ඔබ වහන්සේ දක්වන අදහස සම්බන්ධව. ඒකට දැන් පුළුවන් උත්තරයක් දෙන්න ආනන්ද හඳුරුවට. මම උත්තරයක් දෙන්නම් සර් කාරණා ප්‍රතිකඩ තුනකින් මට දැන් මේ ඊ දවසේදී ජාත්‍යන්තර නාලිකාවක් කියලා ඔය කතාවම තමයි ඒ කට්ටියත් අහන්න ගත්තේ. එකක් තමයි සර් මොකද්ද අපි සංස්කෘතිය කියලා කියන්නේ? يعني નિවර්දි කරගත්ත යුතු දේවල් નિවර්දි කරගන්නට ඕන. අපට පෙරහැර එන්නේ දකුණු ඉන්දියාවේ වේල් පෙරහැර හරහා. ඒ වෙයි අපි හැම වෙලාවෙම අපි බුද්ධාම සර් අපි අර බණ පොත කතා කරනකොට අර ජාතක කතා කරන ශ්‍රද්ධාව උපවාදනය කරන් තමයි ජාතක කතා භාවිත කරා කියලා සර් අර හැමදාම කිව්වේ. තොර අපි ශ්‍රද්ධාව උපාදනය කරන ප්‍රඥාවත් එක්ක මිනිහෙක් හදන්නේ. එතකොට Hindu ආගමේ හැම වෙලාවෙම භක්තිවාදයේ බය නිර්මාණය කළා තමයි ගොඩනැගුවේ. එතකොට අර කටු ගහන් වේල් පෙරහැර එල්ලගෙන දිව ඇදලා මේව ගහගෙන යනවා කැලේ ඉන්න තරුණම සතා ගෙනල්ලා අර මේ පෙරහැරේ අරගෙන යනවා මේක දෙවියන්ගේ දේවහාස්කමක් කියලා මිසු බය බීරාන්ත ගතියෙන් ඒ ආගමික බැඳියාවක් ඇති කරගත්තා. මේක දැක්ක මහනුවර යුගයේ මැදකාලීන බිඳවැටිච්ච සාසනික පරිහානිත වෙච්ච විචුණු හදලා කල්පනා කරා ගන්න හදලා කල්පනා කරා අපි කියනවා පෙරහැර කර තියා ගන්නවා කියලා අලියා. අපට පෙන්වන්න අනුරාධපුර පොළොන්නරු ආධ්‍යාත්මික ගුණ වගාව යලම දියුණුතාවයක් තුනේ එක් අවස්ථාවකදී පෙරහැරට අලි භාවිතා කරේ නැහැ. එතන ආගමික අධ්‍යාත්මික පෙරහැරට අලි භාවිතා කරේ නැහැ. ඒතර මේ කාලේ තමයි මේක භාවිතා කරේ. ඒතර ඔය ඕකනම් සංස්කෘතිය කියලා කියන්නේ අපිට ඉන්නේහා කතා කරන දෙයක් නැහැ. දෙවනි කාරණාව තමයි මට කියන්න තියෙන්නේ මේ ලෝකයේ සර් දැන් හරි දියුණු. අපට දැන් දරුවන්ට අපේ ඊළඟ પરම්පරාවට සර් දැන් වෙනස් කරන්නේ අධ්‍යාපන රටාව. ඒක යම් උගන්වීම් රටාව වෙනස් කරන්නේ අර සාම්ප්‍රදායික කියන්නේ ගුරුවරු වැටෙන්නේ. කියන්නේ දැන් මේ ළමයි අපේ ප්‍රශ්න කරන්න ගන්නවා. මේ ආගමික කාර්ය ඇයි බුදුන් වඳින්නේ? ඇයි මල් පූජා කරන්නේ? ඇයි හඳුන් කුරප්පත්තු කරන්නේ? මේව ප්‍රශ්න කරනකොට ඒකට ආගමික උත්තරේ කුයි විද්‍යානික උත්තරේ දෙකම අපි ගාව තියෙන්න ඕනේ. නැත්තම් පිළිගන්න දරුවෝ කැමති නැහැ. මං කියන්නේ ඊට එහා ගිය පොඩි කාරණාවක් දැන් ගංගාරාම පන්සල පර්චස් 10ක අතා ගැට ගහලා තියෙනවා ගංගා මෙහෙම හෙල්ලි හෙල්ලි අර සතා ඉන්නවා දිනකට අඩු ගන්න කිලෝමීටර් 14ක් 15ක් සතෙක් කැවිදින්න ඕන අලියේ නැත්තම් එයාට කැල්සියම් දහණේ වෙන්නේ නැහැ දැන් අපේ අය හිතනවා අර බෙර ගහනකොට චූන් එකට තමයි අතා මෙහෙම මෙහෙම වෙන්නේ කියලා නෑ ඒක නෙමෙයි කැල්සියම් දහණය කරගන්නවා එතකොට මේක දකින අර විදේශිකේ ෆොටෝ එකක් ගහන් ඉන ටයිම් පත්‍ර ලියන බුදුදහමේ කරුණාව කියලා අන්න බුදුදහම විනාශ කරන්නේ අපි කතා කරන්නේ මේ බුදුදහම ආරක්ෂා කර ගැනීමට මේ විකෘතියට එරෙහිව. එතකොට සාමාන්‍ය දේ තමයි ගෘහාශ්‍රිත වෙන එක අලියෙක්වත් දරුවෝ හදන්නේ නැහැ. දරුවෝ ප්‍රසූත කරන්නේ නැහැ. ඒක අලින්ගේ සාමාන්‍ය තත්ත්වයක්. එතකොට ඒ අලියෙක් ගෙනල් තියාගත්ත ගමන් නැදුම් රජා නැදුම් අතාගේ කුලේ එතනින් එහාට ඉවරයි නැදුම් අතා මරනකොට. රාජ මරනකොට රාජ ඉවරයි. ගංගා මරනකොට ගංගා ඉවරයි. එතනින් එහාට කි ඉවරයි. එතකොට ඒ කුල එහෙම් පිටින් ඉවරයි. දෙවෙනි කාරණාව තමයි සර්. මේ තුන්වෙනි කාරණාව තමයි. මේ සත්තු දන්නේ නැහැ මේ පෙරහැරක් ය මේ කරඬුය මේ දලදා හාමුදුරුවය මේ ගංගාරාම පෙරහැර මේ ඇසල පෙරහැර මේ බෙල්ලන්ගිර පෙරහැර මේ හාමුදුරු මේ මහානායක කෙනා තව දන්නේ නැහැ. මේ සතා දන්නෝ අරකින් ඇනලා 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 මන්ද කිපුනාම අල්ල පොළවේ ගහනවා නේ. ඔව්. අර පුරුදු කරපු රාමු ඇතුලේ යන්න. බෙල්ලන්ගිර හාමුදුරු වගේ මහාචාර්ය හාමුදුරු කෙනෙක්. අල්ලල පොලේ ගහලා මරලා දාන්නේ ඒ සතාගේ නොහික්මුණුකම නෙවෙයි ඒ සතාගේ ස්වභාවය උගේ මදී කිපුණු බව නායක හාමුදුරුවන්ට ඔළුවක් මේ කියන්නේ නායකහන්ට බුද්ධියක් තිබුණේ නැහැ මහාචාර්ය ඔළුවට ඒ මහාචාර්ය හාමුදුරුවන්ට බුද්ධියක් තිබුණේ නැහැ මේ කාරණාව හොඳ නැති වැඩක් කියලා තීරණ කරගන්න ඊට පස්සේ ඒ සතා කපු දෙක හතරෙන් ඇට ගහලා උට ගහනවා නායක හරු නේද බපුවත් කලේ කියලා ඒක මහා ප්‍රාථමික වැඩක් මේ
පාරිසරික මේ ප්‍රශ්නේදී විශාල වශයෙන් ලෝකේ අද සාකච්ඡා කරනවා බුදු දහමට හරි විරුද්ධව. ඉතින් අපි ඒක වෙනුවෙන් පෙනී ඉන්නකොට තමයි යම් ප්‍රමාණේ මොකද යම් ප්‍රමාණේ මේ විරෝධතාවයේ අඩුවල තියෙන මේ භික්ෂුන් වහන්සේලා මූලික උද්ධාවනෙන් පෙනී ඉන්නවා කියලා. අහිංසක සත්තු. මේක ලොකු බිස්නස් එකක් සර්. එක සතෙක් සර්ත් ඕනනම් හෙට මේක වෙනස් කරගන්න කෝටි දෙකමාරයි කෝටි දෙකයි ලක්ෂ 75යි එක අලිපට විකුණුනේ පහුගිය කාලේ. ඩිපෙන්ඩර්ලා ගෙනල්ලා මේ කට්ටිය දෙව්ලම් වෙහෙරේ හරි දියහම්දුරුන්ගේ පන්තල් වල හරි අනිකුත් තැන් වල හරි තියලා මේවා විකුණනවා. මේ විකුණන විකුණන විකුණනපු මේ මොකද කවිතාසි අධිකන්ට ඉදිරිපත් කරා. මමත් පාර්ශ්වකරකේ විරුද්ධව නඩුවට අනෙක් කෙනෙක්. ඒසොර මේවා තමයි මේ බිස්නස් උනේ නඩුකාරයෝ මේක අස්සේ හිටියා. ඊට පස්සේ මේකේ හාමුදුරුරු හිටියා. ආරක්ෂක හිටපු ලේකම් කෙනෙක් හිටියා. හිටපු පොලිස්පති පොලිස් මේ මල බහඳුරු. මේ ආනන්ද හාමුදුරුව මේ කියනා වගේ ඒවා ටීවී එකෙත් ඇහෙනවා. FB එකෙත් මේ වගේම ප්‍රකාශ තියෙනවා. මේ සේරම දැනගෙන ඔබ වහන්සේ උම ඉන්නවා. මං අහන්න හදලා ඊළඟ ප්‍රශ්න ඔබ වහන්සේගේ. මට උත්තරයක් ඕනේ. ඒ තමයි. ඔබ වහන්සේත් මහණ වෙන්නේ අවුරුදු 11යි. ඔව් සර්. ආනන්ද හාමුදුරුවත් මහණ වෙන්නේ අවුරුදු 11යි. ළමා මහණ කිරීම ගැනත් තියෙනවා විශාල විරෝධයක්. විශාල විරෝධයක් තියෙනවා. පෞද්ගලිකව මගේ විරෝධයක් තියෙනවා. මම හිතනවා මොනතරම් ආශාවනත් මහණ කරගන්න හොඳ නැහැ. අවබෝධයෙන් මහණ වෙන්න තැන්ට දක්වා ඉන්නවා මගේ මගේ පෞද්ගලික අදහස. ළමා මහන් දැන් ඔබ වහන්සේට දෙන්න දැන් මම මුලින්ම අහපු ප්‍රශ්නේ තියෙනවා. ඒකේ අන්තිමට අහන්න. ඔබ වහන්සේට දෙන්නම කියනවා කැමැත්තෙන් මහණ වෙනවා. ඒතර කැමැත්තෙන් මහණ වීමට අනවබෝධය බලපෑවද? මම දන්නේ නැහැ. එතකොට ළමා මහණ කිරීම සම්බන්ධයෙන් විරෝධී නෙවෙයි. අදහස මම දැනගන්න කැමතියි බලු. සර් මේ නැබැයි බුද්ධ දේශනාව තුළදී ඔබ මතක් කරන්නේ බුදුහන්දුරෝ ගලක් ගල කපුට කෙලව ගන්න පුළුවන් කාලනකට තමයි කුලදරුවෙක් මහාන ගහමයි දෙමාපියන්ගේ අවසර ඇතුව මහාන කරන්න ඕන. ඒගොල්ලන්ගේ කැමැත්ත නැත්නම් ඒක මේ පෙන්වලා දුන්නේ දැන් අපි සුද්ධ රජුරෝත් ඒක රජතුමා ඒක කියන කාරණාව රාහුල කුමාරයා මහාන කරන දවස. ඉතින් කියන්නේ මම මහාන වෙන්න කලින් සර් මාස 3ක් මං ඇබිත් එක්ක හිටිය පන්සල හිටියා මම. මං ඒ වතාවත් ටික ගිහි කොළුවෙක් හැටියට මං ඒක අත්විඳා උපස්ථාන ටික කළාම අපි මට කිසිම වචනයකින්වත් සාරේ කිසිම හානියක් මට වුණේ නැහැ. ඒ කියන්නේ ඒ හාමුදුරලා මේ හැදලා තියෙන හැටි අර සිස්ටම් එකක් ඇතුලේ ශික්ෂණයක් ඇතුලේ නැත්නම් විනයක් ඇතුලේ හැදිච්ච හැටිද? ඒවට අපි ඒ තැනකට තමයි අපි හම්බ වෙලා දෙන්නේ කියන්නේ. එතනින් මම මහන වෙලා ගාල්ලටන ගාල්ලේ මම කොළඹට එනවා. ඉතින් එහෙම ප්‍රධාන ලංකාවේ ප්‍රධාන අධ්‍යාපන ආයතන ඉගෙන ගන්න. කටුබැද්ද ගුණරත්න පිරුවන මගේ ප්‍රයිමරිය. පරමදම්ම චේතේ කියන්නේ පහතරට බිත්සු අධ්‍යාපනද්දේ මූලස්ථානේ එතන මං හැදෙන්නේ. ඉතින් තමයි මම ලෝකෙට යන්නේ සර්. ඒකට ඒ වගේ ආයතන වල මේ හැදිච්ච භික්ෂුන් වහන්සේලා ඉතින් මේ ඒ අපේ රාමයෙන් පිට අපි යන්නේ නැහැ සාමාන්‍යයෙන්. නිසා එතකොට අපි අපිට ඕන විදිහට බෑ. එතකොට දන්නවා මෙයා මෙතන හිටපෙක. දානන්දහරු මට වඩා උඩපන්ති හිටිය ආනන්දහරු. ආනන්දහරු කරගෙන යන මේ සේවාව හැම එකටම අපින් කරන ඕන දේවල් අපි ආනන්දහරු කරනවා. එතකොට ගිහිල්ලා කරන වැඩසටහන ගිහිල්ලා ආගමික කාර්යයක් එහෙම කරන්න දෙනවා කෙලිම කතා කරනවා. එතන යනවා. හාමුරුවන අරගෙන ගිහිල්ලා ඉතින් අර පිටකොටුවේ රණවිරුවන්ගේ අතන්දර වෙලාවෙදිත් එතන ගියේ අනෙක් කට්ටිය ගිහිල්ලා ඒ වැඩේට බැස්සා. මම හාඳුරු අරගෙන ගියේ පිරිත් කියන්න. රණවිරුවන්ට පිරිත් කිව්වා කියලා පන්සිල්. ඉතින් පිරිත් නුවක් එහෙම දීලා ඒ කාර්ය ටික මම කළා. මගෙත් ඇත්තටම ගත්තොත් එහෙම මගේ ආගමික ඉතිහාසයේ කොටස් ටික කරලා තියෙන්නේ හේමාලෝක හාමුදුරුවෝ, ඒ විබුල බුද්ධි හාමුදුරුවෝ වගේ වික්ෂු පිරිසක් ඉන්නවා කතරගම් පන්සලේ රාහුල් හාමුදුරුවෝ වගේ. ළමා මහණ කිරීම ගැන ආනන්ද හාමුදුරුවන් අදහස කෙටියෙන් කියන්නකෝ. සර් මගේ අදහස ඉන්නේ මට කාරණ කීපයක් එකේ මෙහයන් මසර්ගේ ඔය වැඩතරහක් සර් මම දැක්ක විවේචනය. මම විවේචනයට එකඟ නැහැ සර්ගේ විවේචනයට. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ළමා මහන කිරීම බලහත්කාරයෙන් සිද්ධ වෙනවා නම් විය නොය යුතු දෙයක්. හැබැයි යම් සමාජීය ආර්ථික ගැටලුවක් තියෙන අවස්ථාවලදී සමාජීය ආර්ථික ගැටලුව සමාජීය ප්‍රශ්නෙත් ඒ අවස්ථාවේ දරුවට රැකවරණයක් දෙන්න පුළුවන් නම් ඉතා හොඳ ගුරුවරයෙකු යටතේ ඒ රැකවරණය දීපු හොඳම තැන තමයි පන්සල. ඒකට හේතු කීපයක් තියෙනවා සර්. සර් උද්දන්න දෙයක් තමයි මහන වෙන අයගෙන් 98%ක්ම විශ්වවිද්‍යාල ගන්නවා. 98%ක්ම විශ්වවිද්‍යාල ගන්නවා. ඉගෙන ගන්නවා. මම කියන්නේ යම් අධ්‍යාපනයක් ලබනවා. ඒ වගේම තමයි යම් භික්ෂුවකට අයිතියක් තියෙන්න ඕන යම් කාලයක දැන් මම ඉඳලා මට තේරෙන කාලේ මම හිටියා. දැන් මට ඇති මම යන්න ඕන කියලා හිතුණ දවසට යන්න. අයි ඒක තව ගැට ගහලා තියාගන්න බෑ. අන්න එතන ඒකෙහිම තියෙනවා නම් තමයි වැරදි. ඒක අනිත් පෙරලාපි ඇහුවොත් අනිත් ප්‍රශ්නෙට යම් භික්ෂුන් වහන්සේ නමක් යම් ළමා මේ මහාන කිරීමම වැරදි නම් ළමා නිවාසත් වැරදි. ළමා නිවාසවල ළමයි ඉන්නවා. ඒ ළමයින්ට යම් රැකවරණයක් දෙනවා. යම් හවුහරණක් ඉන්නවා. අධ්‍යාපනයක් දෙනවා. ඉගැන්වීමක් තියෙනවා. මඟ පෙන්වීමක් තියෙනවා. එතකොට මේ දෙක අතර මම කියන්නේ
අර බලහත්කාරයෙන් මහාන කිරනවා නම් ගෙනල්ලා මහාන වෙනං ඉතපම් ඒ කියලා එහෙම නම් වැරදි. ඒක තමයි ළමා පීඩ ළමා මේ මොකද කියන්නේ හිංසනය ඒ වරද ඒ සියල්ල. හැබැයි අර සමාජ ආර්ථික ප්‍රශ්නේ ඇතුලේ ළමෙක් මහාන වෙලා යම් අධ්‍යාපනික පෙබඳවා පුරන පුරගෙන ජීවිත රැකවරණයක් එනකන් ඔලු උස්ස ගන්නක ඉතා හොඳ සේම භූමියක් තමයි මේක. භික්ෂුන් වහන්සේලා දෙන්නේ කියන්නේ එක්කෙනෙක් නෙවෙයි. භික්ෂුන් වහන්සේලා දෙන්නේ කියන්නේ දෙන්නේ. ඒසා කවුරු හරි මේ වැඩසටහනේදී භික්ෂුන් වහන්සේලා දෙන්නගින්ම එක ඇම්ප් එකක් බලාපොරොත්තු වුණා නම් අපිට කරන්න දෙයක් නැහැ. භික්ෂුන් කියන්නේ දෙන්නේ. මම කැමති විවිධ විචිත්‍ර මිනිසුන්ට හාමුදුරුවනේ. මේ වැඩසටහන මම අවසන් කරන්නට හදන්නේ. මගේ අවසාන ප්‍රශ්නෙත් එක්ක ඔබ වහන්සේලාට තව යමක් කියන්න තියෙනවා. ඒක කියලා එකතු කරලා මේ වැඩසටහන ඉවර කරමු. මම භික්ෂුන් වහන්සේලා ගැන ගැව මහානකම ගැන හැව්වා. මගේ අන්තිම ප්‍රශ්නේ. හේමල වහන්තුරගෙන් පටන් ගමු. ඔබ වහන්සේගේ වැඩසටහන අවසන් කරමු ඊට පස්සේ. හේමල වහන්තුරගෙන් බුදුහාඳුරුව ගැන ඔබ වහන්සේගේ කියන්නේ කියලා. බුදුහාඳුරුව කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච සර මේ ශිෂ්ටතම උත්තරීතරම මිනිස්සයා. ආශ්චර්යවත් මිනිස්සයා. මේ මේක තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් මේ දෙන්නේ අපේට. දැන් විදේශික හාමුදුරු කෙනෙක් එහෙම ගත්තට පස්සේ ඇත්තන බුදුහාඳුරයක් කියවන බුදුහාඳුරු දකින්නවනේ. දැන් බුදුහාරෝ දේශනා කරන්න මේ යෝ ධම්මං පස්ස සෝමං පස්ස යමෙක් ධර්මයේ දකින්න මම දැක්කා. හරිනේ? සමහරට කියන්න පුළුවන් බුදුහාඳුරුව කොහොම කිව්වාද කියලා ඔයා කොහොමද කියන්නේ ඔයා බුදුහාමුදුර දැකලා තියෙනවද කියලා. ඒක බුදුහාමුදුර දේශනා කරලා තියෙන ධර්මය තුළින් මා දකින්න පුළුවන් කියලා. ඒක කියනවනේ. දැන් සංගායනාවේදී ආනන්ද හරෝන්ට ආපු ප්‍රශ්නයක් තමයි මේ කුඩානුකොඩ කියන්නේ බුදුහාමුදුර පිරුණම් පෑමෙන් පස්සේ අපිට පාසලේ නායකයෙක් නැහැ කියලා ආනන්ද හරෝ ප්‍රශ්න කරන බුදුහාමුදුරන්නේ. දුක් වෙනවනේ සර්. බුදුහාමුදුර පිරුණම් පෑට පස්සේ අපිට කවුද නායකෙක් ශාසනයේට? උනාසේ ඒ වෙලාවේ මතක් කරනවා ආනන්ද අහං ආතංකමාන ආනන්ද අහං ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝම මමච්චේන සත්තා මම ධර්මයේ දේශනා කරලා දෙන විනය පනවල තියෙන මගේ අවෙන් පස්සේ ධර්මත් විනයත් ගුරුතන්දි තබා ගන්න ඇතුළුවත් නේ නැත්නම් ජෛන මහවීරගේ තරණයට උනේ කාරණා මේක වෙනවා ඒ නිසා බුදුහාමුදුර එතන තියලා දෙයි බුදුහාමුදුර ධර්මය ගුරුතන්දි දනගද අපේ බුදුහාමුදුරු කියන්නේ මේ ඇත්තරම මේ තුල්ලෝකාග්‍ර ඒ ගුරුවරයා උන්වහන්සේට සම කරන්න මේ මං අසම සමයි සර් ඉතින් ඒක කතා කරන්න බෑ ඉතින් දැන් අරහන් ගුණය ලියන්න කියලා බුද්ධ පුත්‍රහන පොත ලියන එක දතර කළා දැන් මේ කරන්න බෑනේ වැඩි ඒ නිසා මම එතන ඉන්න බුදුහාමුදුර කියන්නේ උන්වහන්සේගේ ඒ දේශනාවට අපි අනුගත වෙන්න ඕන සර් පානාතිපාතා කියලා ඒ කිව්වට වැඩක් නෑ සත් මරන්න එපා නේද එතකොට එතන බුදුහාමුදුරගේ අපි නිර්මල බුදුදහම කියන බුදුවදන් කියලා කියන්නේ බුදුහාමුදුරගේ අතර දෙවුරන් හරි බණ අහන්න ආවේ මේ බෞද්ධයි විතර නෙමෙයිනේ මේක නම ඉන්දියාවේ මිනිස්සු ටික නොතින්ට ආවේ එතකොට අද වර්තමාන සමාජයේ අපි කතා කරනවා අපි කතෝලික බැතිමතුන් මම අපිත් එක්ක ආශ්‍රය කරන ඉස්ලාම් අය අපේ අය හින්දු අය යමොත් එක මම බොහොම මිත්‍රශීලීව කටයුතු කරන හාමුදුරු කෙනෙක්. ඒ නිසා මේ සමහරුන්ට එක පේන්න පුළුවන් එක විදියක්. බහු විශාල වශයෙන් විතර ඔය මේ නාලිකාට අවුරුදු ගන්න පස්සේ මම දන්නේ එකගෙන ගිහිල්ලා අහපු ගමන් තමයි හාමුදුරු මේ තරුණ පිරිසක් එක්ක වැඩ කරන මොකද්ද මේ කරන කාරණාව කියලා. ඉතින් මොකද්ද මේකට ඇත්තට හේතුව කියලා මම කිව්වේ මම දන්නේ මම රාජ මම යමක් කරනවා කියලා ඕකොල්ලෝම දැකලා තියෙනවා. ඒක තමයි ඉතින් හොඳම උදාහරණ එතන තියෙන්නේ කියලා. මගේ ඉන්න සමහරව මේක දැක්කට පස්සේ අපි තරුණයි අපි තාම යනව සර් මේක හරි අමාරු ඊට පස්සේ දැන් සර් එක්ක අපි මේ සාකච්ඡාවක් කරගෙන යනවනේ කියන්න පුළුවන් මේ මේ දැන් මෙච්චර විවේචනය කරන කෙනෙක් එක්ක මොකද මේ ඉඳගත්තේ මේ ආනන්ද කියන්නේ ආනන්දහරෝ කියන්නේ මේ අපි වැඩ කරන චරිතයක් හේතුවෙන් මම එක පැත්තක ආගේ පැත්තකින් අර පිරිත් දේශනා කරගෙන යන හාමුදුරුවෝ කෙනෙක් ඒ පැත්තෙන් යන චරිතය. එතකොට මෙතන ගිහින් ඉඳගත්තේ මොකද්ද කියන්නේ අර සර්ගේ තියෙන අර ඍජු ප්‍රකාශයන් එක මම කැමතියි. එතන මම වැරදි කියලා කියන්නේ ඉතින් මේ විවේචනයක් ගන්න පුළුවන්. චෝදනා කරන්න පුළුවන්. චෝදිතෙක් ඉන්න බෑනේ. චෝදනා කරන්න පුළුවන් ඒකට. අපි කරන කාර්යය මොකද්ද කියලා අපි දන්නවනේ මේක නේද? නිසා මේ මම කියන්නේ මේ හරියද නිවැරදිව නිවැරදි හරියල මේ නිවැරදිව යමක් තේරුම් ගන්න අපිට කියලා දෙන බුදුහාරු සර්. ඉතින් ඒ ගෞරවය මම කියන්නේ ඉතින් අපේ පාරේ ගියේ කිසි කෙනෙක් සර් මේ වැරදුන්නේ නැහැ සර්. නැත්තම් ඡණ්ඩාසෝකල ධර්මසෝකල වෙන්නේ නැහැ. මේ ඒ නිසා ඒ බුදුහාරු බණපදයක් අහලා ඉඳි මං කියන්නේ එතන සනසෙන්නේ මේක හැමෝටම මේක මේ පොදුවේ කතෝලික බෞද්ධ සින්දු ඉස්ලාම් හැම ජාතියකටම පොදුයි මේක මං හැමෝටම ඒගොල්ලන්ට ආදරේ මං මගේම ඥාතින් වගේ හැමෝත් එක්කම ඒක තරුණද මහලද කොල්ලොද කෙල්ලොද එක මට අදාළ නැහැ ඒක කරදරයක් නම් ටෙලිෆෝන් කෝල් ඇද්දලා හාමුදුරුවෝ මේ ප්‍රශ්නයක් වුණා කියලා මට ඒක පේන්නේ නැහැ පල්ලියක්ද පන්සලක්ද කෝවිලක්ද මොනවා කියන්නේ මාත් එක්ක හිටියානම් දානමාන ටික පූජා කළා නම් වචනයක් උමාරු කරගත්තා මේ කොවිඩ් ඇස්සේ මැසේජ් එකක් හරි දාලා මම දුකසෙ පෙව්ව සර්. සමහරුන්ට ඒවා එක එක විදිහට දකින්න සමහරු. ඉතින් මම එතන හිටිය අපිට යන්න එන්න බෑ. දැන් සර් අපිට හම්බෙන්නේ අම්මා පොතෙන් පස්සේ මට මේ හම්බෙන්නේ සර්. අවුරුදු කීයක්ද? නැත්තම් හැමදාම 2000
ඒ විල්හම්බෙලා ඒක තාමත් දීලා තියෙන සර් මට දීපගත් මතකයි මේක මේ පොත දෙන්න අම්මා මේ පොත දෙන්න කියලා කීවා කියලා ඉවත් වෙලා තියෙනවා ඉතින් එතෙන්දි හම්බෙන්නේ දැන් දකින්නතු ඉන්න බෑ දැන් රොටරිය නෑ සර් උගන්වන්නේ නෑ නමුත් ඒ ඔක්කොම කියලා දුන්න දේවල් සහ ඒ මේකෙන් තපෝබෙන් හරහා එන වැඩසටහන් හරි බලලා ඒ අපි ඒක මේ අර අපේ ගුරුවරයා කියන එක මේ කතාව නෝ කියන්නේ මං කැමති අර සුද්ධ සිංහල උපෝසාන සන්නසල ගුරුවරයාට හැබැයි දේශපාලකයන්ට නෙවෙයි මං ඇහුවේ බුදුහාඳුරුවෝ ගැන ඔබ වහන්සේ හිතන එකයි මේ වැඩසටහන එතනින්ම අවසන් කරමු කියන එක. බුදුහාඳුරුවෝ කියලා කියන්නේ අපේ සනස්කර අපේ සර් ඉතාමත්ම සමාජ විප්ලවකාරී චරිතයක්. එක ලේ කඳුලක් හලන්න නැතුව මේ සමාජය වෙනස් කරන්න අනුපමේය කැපවීමක් කරපු දාර්ශනිකයෙක්. උන්වහන්සේ ඉතාමත්ම වැදගත්ම කාල පරිච්ඡේදයක් අපට හඳුල්ලා දෙන මේ සමාජ වෙනස් කරන්න උන්වහන්සේ පැවචිච්ච වැඩවසම් ක්‍රමයට පැවචිච්ච රාජ්‍ය පාලනයක අරමුණද රාජ්‍ය තාන්ත්‍රික පාලන ක්‍රමයට මේ එක මිනිහෙක් යටත් කරගෙන එක මිනිහෙක් කරහා සමස්ත සමාජය යටත් කරගෙන ක්‍රමවේදී තමාගේ පියාගේ මේ සටන ආරම්භ කරනවා. ගෙදරින් විප්ලවය ආරම්භ කරනවා. ඒ විප්ලවය ආරම්භ කරලා තමන්ටම ආවෙනික හමුදාවක් හදනවා. ඒ භික්ෂුව මේ හමුදාව හදලා ඒ භික්ෂුව හදන්නේ අවි ආයුධය දෙන්නේ මමත්වේ නැති කරපු භික්ෂුවක් හදන්නේ මමත්වේ නැති කරලා පරාර්ථය වෙනුවෙන් කැප වෙන්නේ භික්ෂුව කියලා කියන්නේ පරාර්ථකම් කියන්නේ අද මේ එළිය දකින්නේ මමේ පන්සල තාප්පයක් ගහලා කුටුකොල ලොකු එකක් හදන්නේ කියන්නේ එයා නෙමෙයි භික්ෂුව කියලා කියන්නේ මේ සමාජයේ හැමදාම මේ සමාජ මිනිස්සු දුක් විඳිනකොට මේ දුක දැනෙන මිනිහා එතකොට එහෙම දුක දැනෙන මිනිස්සු තමයි මේ සමාජය වෙනස් කරන්න මහන්සි වෙන්නේ කල්පනා කරන්නේ මේක වෙනස් කරන්න ඕන කොහොමද කියලා කල්පනා කරන්නේ ඒකට ප්ලෑන් එකක් තියෙන්නේ ඒකට ධර්මය ඇතුළේ මේක හොයන්නේ අන්නේ හදපු පුද්ගලයා ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ඉතා හොඳින් කරා. දැන් ඒක කාලයක් යනකොට ඒකට හැදුනා ලොකු වගකීම් ටිකක්, ඒකට හැදුනා ලොකු සමාජ වටිනාකමක්, ඒකට හැදුනා ලොකු පෞරුෂයක්. ඒ පෞරුෂය ඇතුලේ තව පිරිසක් තම තමන්ට ආවේනික විදිය යදුම් යපුම් වාදයක් හදාගෙන ඒකෙන් වැජබෙන්න හදන ක්‍රමවේදයක් තමයි දැන් තියෙන්නේ. අපි දැනුගත් අපි හේමාලෝක හාමුදුරුවෝගේ දැනුගත් භික්ෂුන් වහන්සලා තරුණ අලුතෙන් හිතනින හාමුදුරුවෝ ටිකක් 10ක් 15ක් වුණත් නැහැ. මේක කඩාගෙන එළියට ඇවිල්ලා මේ තියෙන සම්ප්‍රදායක මේ තියෙන අතාමත්ම අමනෝඥ මේ තියෙන මමත්වයේ මත මේ පිරිච්ච මේ ක්‍රමය කුඩු වෙන ගහලා අර සංගරාජනායක හරු කරේ කුඩු වෙන ගැහුවනේ මමත්වයට මමත්වයට ගහලා මේ පරාර්ථකාමී වික්ෂුව මහපාර ඇදලා පාත්‍රයක් ගත්ත නිකන් නිර්හංකාර මේ අහිංසක හාමුදුරුවෝ කෙනෙක් නැවත තත් ශක්තිමත් කෙනෙක් බිහි කරන්න ඕන අන්නේ බිහි කරපු චරිතය තාමත්ම ශක්තිමත් හදපු කෙනා තමයි බුදුහාමුදුරුවෝ ඒක තමයි අපේ ප්‍රොජෙක්ට් එක බුදුහාමුදුරුවෝ ව්‍යාපෘති එක බුදුහාම දෙන්නේ ඒක ගිහිල්ලා මේ ගම් නියම් ගම් මිනිතුනින් පෙනී ඉන්න කියලා කියන්නේ. ඒ පුද්ගලයා තමයි මම දකින්නේ බුදුහාමුදුරේට. මම තා බුදුහාමුදුරු දිහා මට දැක්කාම පේන්නේ මේ සමාජේ මොනතරම් නරක කුහක මේ විදියට එක කෙනෙක් දෙන්නේ මේ සමාජය හැමදාම පාලනය කරන්න දෙන අහිංසක මිනිසු තලාපෙලා බිලියන ට්‍රිලියන ගානක් නැවලා උපදින පරම්පරා ගානක් ණය කරලා බුදුහාමුදුරු දුන්න ධර්මයේ කොහෙද මේක ධර්මදීපයක් කියන කෝ ප්‍රායෝගික මේක වෙන්නේ. බුදු පිළිම හදලා විවෘත කරමින් දලදා පූජා දෙමින් මේව හැදින්නේ නැහැ. ක විනාශ කරන්න පුළුවන් යන මහා දාර්ශනිකයාගේ ඒ දර්ශනීය මහ පොළොවේ ජීවමාන කරොත් විතරයි මං හිතන්නේ අද මම වැඩිපුර කරේ හාමුදුරුවනේ ඇහුම්කන් දෙන්නේ මට පුරුදු දෙයක් නෙවෙයි මොකද ගුරුවරයා කියන්නේ හැම වෙලාවෙම ඇහුම්කන් දෙන්නේ කියන්නේ මොනවා හරි කියනවනේ ඉතින් මං ඇත්තටම සතුටු වෙනවා මේ අවුරුදු 16 17 18 19 20 දී මුණ ගැහිච්ච ඉතාම සුහුමුල් භික්ෂුන් වහන්සේලා දෙන්නේ දශක හතරක් මේ මහ පොළොවේ ජීවත් වුණාට පස්සේ අත්දැකීම් බෙදා ගන්න හම්බ වෙච්ච එක මං කියන්නේ ටිකක් වෙනස් දෙයක්. ඒකට ඉතින් ඔබ වහන්සේලා දෙන්නටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ආයුෂ බොහෝයක් ලබා ප්‍රාර්ථනා කරනවා. තමන් බලාපොරොත්තු වන කාර්යයන් මේ රට යහපත් කරන්නට, මේ සමාජය ලස්සන කරන්නට, මේ සමාජය සුවපත් කරන්නට අවශ්‍ය ශක්තියින් ටික ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි හම්බුනේ දෙන්නට. තෙරුවන් සරණයි සර්. දිගස්රි